ෆැන්ටසියේ සිට රියැලිටිය දක්වා රංග භාවිතය සමබර භාවයෙන් පත්‍යම් කළ රංග මිශ්‍රිතය ඉංගිනලු චරිතය නේක සාහිත්‍ය පරීක්ෂණයෙන් සැරසිලිගත කළ චරිත මූර්තිවාදියා ප්‍රතිරූපයට වඩා ගුණ භාවයෙන් රසික මනස් මත වැඩහුන් ඉංගිනලු සමාධිධාරියා සනත් ගුණතිලක සැලෝ ලයිඩේ සිට ඩිජිටල් යුගය දක්වා පික්චර් අරවින්දය අයිබෝවන් සිනමාවෙන් කිත් ගොස පැතිර වූ අරවින්දය නේක විද බාධක අභියෝග හමුවේ නොසැලී දිය නොතැවරි දිය මතු පිටින් උපන් අරවින්දයක් මෙන් නොකිලිටිව පවිත්‍රව පවතින්නට මහා උත්සාහයක් ඇති සිංහල සිනමාවේ නොමියන අරවින්ද ප්‍රතිභාපූර්ණ රංගතර සොම්සිරි සනත් ජූලියන් ගුණතිලක හෙවත් සනත් ගුණතිලක මහතා අද සේපත් පොකුර අර්ථවත් වැඩසටහනක් බවට පත් කරන්නට අපිත් එක්ක එක් වෙනවා අයිබෝන් ඔබතුමාට අයිබෝන් කොහොමද ජීවිතේ එහෙමයි සිතාරා ජීවිතය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මට පොඩ්ඩක් අවසරය දෙන්න මේ වැඩසටහන ගැන පොඩ්ඩක් කතා කරන්න මම සෑහෙන කලක ඉඳලා දන්න උදේ තින්නකෝන් සහෝදරයා තමයි මේකේ අධ්‍යක්ෂණය කරන්නේ ඔහු මට මේ වැඩසටහනට ආරාධනා කරපුවාම මම කියා සිටියා මට වඩා ප්‍රවීණයන් උදාහරණයක් විදිහට සිරිල් වික්‍රමගේ ආයිරංගනී සේර සිංහශ්‍රියානි අමරසේන වගේ අයගේ වැඩසටහන් කරලා ඉවරලා මට කතා කරන්න කියලා නමුත් මීට ඉස්සෙල්ලා කරපු වැඩසටහනක මං කියපුවාම ඒක තමයි මගේ අවසාන වැඩසටහන කියලා ඒ නිසා ආදෝ කොහෙද කියලා ඔහු මට මේකට ආරාධනා කරනුත් මම මේ ආරාධනාව ඉතාම ගෞරවයෙන් බාර ගන්නවා ඒ වගේම සිතාරා එක්ක මං චිත්‍රපටි පිළිබඳව කතා කරත් මේ වගේ වැඩසටහනක් කරන පළවෙනි අවස්ථාවනේ ඒකත් මට බොහොම සතුටක් ඉතින් ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ සිතාරා මගෙන් උදේ අහනවා මේ දැන් ඔයාගෙන කියන්න කවුද ගේන්නේ කියලා ඉතින් මං ගැන ඇත්තටම කතා කරන්න ඉන්න අය බොහෝ දෙනෙක් ජීවිතුන් අතර නැහැ විජේ කුමාරන්ද ටෝනි රණසිංහ තිස්ස අබේසේකර දයා විමරවිර යසපාලිත නානක්කාර වගේ අය ජීවිතුන් අතර නැහැ වර්තමානයේ මාත් එක්ක උඩ ඔයායි වර්තමානයේවත් එක්ක ඉන්න ක්ලීටස් ජීවන් වගේ එන්න පුළුවන් නමුත් මේක අර්ථවත් වැඩසටහනක් කරන්න කිව්වොත් එතකොට මේ මගේ හිත මිත්‍රයෝ මේ අර්ථවත් භාවයේ කොයිතරම් දුරට රකීද දන්නේ නැහැ ඒ නිසා මම හිතනවා එහෙම නැත්තම් මට කියන්න සිද්ධ වෙනවා මේ වර්තමානයේ මං ඉන්න තත්ත්වයේ උඩ මගේ වෛද්‍යවරයා හරි එහෙම නැත්තම් ආනන්ද ගණේකුඩගේ ව්‍යාපාරිකයෙක් එහෙම නැත්තම් හොඳම පුද්ගලයා තමයි ප්‍රේම් දිසානායක එයාව ගෙන්නන්න කියලා උපත ඒගොල්ලෝ එන්නේ නැහැ තව සුදුසුම පුද්ගලෙක් ඉන්නවා මං ගැන කතා කරන්න නමුත් ඔහුගේ වාසනාවටද අවාසනාවටද මන් දන්නේ නැහැ ඔහු තමයි දැන් ඔබලාගේ ආයතනයේ සභාපතිවරයා ඒ එතුමා මෙතෙන්ට ගේන්න විදියකුත් නැහැ නැත්තම් මං ගැන තව විස්තර දන්නේ ඉන්ද්‍රසිරි සිරෝවිර වගේ එන්න විදියකුත් නැහැ එනිසා මං කිව්වා මම පුළුවන් විදියට ඔබතුමිය අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නම් කියලා ඒ වගේම සිතාරා මම මේ දයාබර ප්‍රේක්ෂකයන්ට කියන්න ඕන මේකේ ගායනා කරන ගීත ගායනා කරන්න ආරාධනා කරපු අයට මගෙත් ඉල්ලීමක් තිබ්බා එන්න කියලා ඒ අය බොහොම ආදරයෙන් ඒ ඉල්ලීම පිළිගත්තා එතකොට ඒ වගේම මට කියන්න තියෙන දේ තමයි මේ වැඩසටහන පිළිබඳව අපේ සිතාරා කළුආරච්චි මැතිණිය මගෙන් ගීත ටික ගැන අර වෙන කිසිම ප්‍රශ්නයක් මේ දක්වා විමසලා නැහැ. එතකොට මම දන්නේ නැහැ මොන වගේ තත්ත්වයකින් මොන වගේ දෙයක් එයා අහයිද කියලා. එයා මං හිතනවා නෝබෝල් එවන් නැතුව මට ක්‍රීඩා කරන්න දෙයි කියලා. බලමු කමක් නැහැ. මම විවෘතයි වයි. නෑ අපි ඔබතුමා අපිට හෝරා කිහිපයක් නෙවෙයි දින කිහිපයක් වුණත් කතා කරන්න පුළුවන් තර මේ දවන්ත කාර්යබාර ගිෂ්ටි කළ තියෙන නිසා මේ කාර්යබාරය අලලා අපි කතා කරන්න සූදානම් මොකද අර වඩා ළඟමයි කතා කරොත් මේක අර්ථාන්විත නොවේයි කියලා හිතුවයි කියලා ඒ තරම් රසවත් ඇති ඔබතුමාලගේ අතීතය එහෙම විනෝදයෙන් කතා කළ හැකි කොමනම තේ දේවල් අපි විමසා
එතුමාගේ රංගකාරය පිළිබඳව අද වැඩසටහන තුළ අවධානය යොමු කරන්නට අපේක්ෂා කරනවා. ඒ වගේම මෙතුමා සඳහන් කළා වගේ අපේ වැඩසටහන තව දුරටත් විචිත්‍රවත් කරනවා අපේ ආරාධනෙන් ගායන ශිල්පීන් කිහිප දෙනෙක් ඒ වගේම කලාකරුවන් අපේ වැඩසටහනට සහභාගී වෙනවා. ඒ විතරක් නෙමෙයි පුරුදු විදිහට සප්තසර ආනන්දය අදත් සේපත් පොකුරට එකතු කරන්නේ විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍ය වෘන්දය. මේ තමයි අපේ සම්පත්, මේ තමයි අපේ වැඩසටහනේ අලංකාරය. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා වැඩසටහන අවසානයේ තෙක් මේ වින්දනය රබන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. සනත් මහත්තයා දැන් සනත් අයියා ගැන කතා කරනවා මම කැමති. නෙවෙයි. හරි. දැන් රසායන විද්‍යාව උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක් හැටියට එදා ආරම්භ කරපු ඔබේ වෘත්ති ජීවිතය අඛණ්ඩව අද වෙනකම් පවත්වාගෙන ආවනම් මේ වගේම ජනප්‍රියත්වයක් තියෙන්නත් තිබුණා. අනික් අතට මිල මුදල් ටිකක් වැඩිපුර අත ගැවසෙන බොහොම ධනවත් පුද්ගලයෙක් වෙන්නත් තිබුණා. අනික් අතට ඔබ පහු කරපු සමහර අමහිරි අභියෝග ඔබේ ජීවිතයට නොඑන්නත් තිබුණා. ඇයි එතන නතර නොවි වෙනත්ම මානයකට ඔබ එන්න කල්පනා කරන්නේ? මම රසායන විද්‍යා ගුරුවරයෙක් විදිහට වැඩ කටයුතු කරන වකවානුව තුල සිතාරා ඒ උපකාරක පන්ති පැවැත්වීම මේ වර්තමානයේ තියෙන තරම් පුළුල්ව තිබුණේ නැහැ. දැන් මේ මයික් සේම දාලානේ කතා කරන්නේ 1000කට වගේ. ඉතින් ඒ නිසා ඇත්තටම මේ හොඳ වේතනයක් මට ලැබුණා. මම ඊටාම ජනප්‍රිය ගුරුවරයෙකුත් වුණා. ඔබ බොහොම හොඳට මම පිළිබඳව හදාරලා තියෙනවා. කෙසේ වෙතත් මට ඕන වුණා ස්ථිර රැකියාවක් සඳහා යම් කිසි විදියකට එන්න. මොකද ඒ වෙන වකවානුව වෙනකොටත් මගේ දෙමව්පියන් මා සමග උරණ වෙලා හිටියේ දෙවෙනි වතාවට මම උසස් පෙළ විභාගයට පාඩම් කරන්නේ නැති නිසා. එතකොට ඒ කටයුත්ත මත මං උත්සාහ කරා ගොඩක් රැකියාවන් වලට එන්න. ඒ රැකියාවන් හුඟක් වෙලාවට ඉල්ලලා තිබුණේ අපෝස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල, හොඳ ප්‍රතිඵල. නමුත් මට උසස් පෙළක් තිබුණු නිසා මම උසස් පෙළ ඒ ප්‍රතිඵලය ඇඩඩ් ක්වොලිෆිකේෂන් කියලා දාලා ඒ උපු හින්දාද කොහෙද මට හම්බුනේ නැහැ ඒ රැකියාවන්. ඊට පස්සේ මම තීරණය කරා ගැටවරයෙක් විදිහට කොළඹට පැමිණෙන්න. ඒ කොළඹට පැමිණීමේ ක්‍රියාවලියක් විදිහට තමයි මම එන්නේ විජය ධර්මශ්‍රීගේ සිටුකුමරියෝ චිත්‍රපටියේ සම්මුඛ පරීක්ෂණයට. ඉතින් ඒක මේ එක්තරා විදිහක වාසනාවක් වුණත් ඒ කියන්නේ මට මෙහෙම කියන්න පුළුවන් සමහර වෙලාවට මේ මගේ වාසනාවට ජනතාවගේ අවාසනාවන්ට නම් නළුවෙක් වුණත් දන්නෙත් නැහැ. කෙසේ වෙතත් දැන් විජේ ධර්මශ්‍රී මහත්තයා එදා අහනවනේ සම්මුඛ පරීක්ෂණයේදී මේ තරම් හොඳ ප්‍රතිඵලයක් තියාගෙන ආයි මේකට එන්න වට වෙන රැකියාවකට යන්න පුළුවන් කියලා. එතනදී තාපසට හැරෙන්න අවස්ථාවක් නැහැ. එහෙම නැහැ. මගේ මං කිව්වේ ඒකයි. සිතාර මට එක වෙලාවකදී මේක මට කියන්න ඕන දෙයක් මේ වගේ ඉන්ටර්විව් එකකදී මම කිසිම මොහොතක මම නළුවෙක් කියන්නේ නළුවෙක් වෙන්න මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් හොඳ චිත්‍රපටි, හොඳ කියන්නේ රසාස්වාදයක් විඳිය හැකි චිත්‍රපටි මොන භාෂාවෙන් හෝ ඒවා මම නරඹනවා. ඒ වගේම නළු නිලියන්ට ගොඩක් ප්‍රියයි. ඉතින් මට ඇත්තටම ඇවිල්ලා මට කොළඹට ඇවිල්ලා රස්සාවක් විදිහට මේක තෝරා ගැනීම විනා නළුවෙක් කියන පුද්ගලයා දොස්තරවරයෙක් හෝ නැත්නම් ගුරුවරයෙක් හෝ එමත් නැත්නම් ඊටත් වෙනත් රැකියාවක් කරන පුද්ගලයෙකුට වඩා යම් ආකාරයක ආකර්ෂණයක් දරන පුද්ගලයෙක්නේ. මට එහෙම දෙයක් කවදාවත් ඕනුන්නේ නැහැ සිතාරා. මේ මොහොත දක්වා. ඒ නිසා තමයි මට මේ ගමන එන්න ඕනුනේ. මට කවදාවත් මම ආකර්ෂණීය පුද්ගලයෙක් විදිහට මගේ රැකියාව තුලින් මිනිසුන්ට යන්න ඕනකමක් තිබුණේ නැහැ. ඒකට විජය ධර්මශ්‍රීත් බොහොම රුකුලක් දුන්නා, දැනුවත්ව හෝ නොදැනුවත්ව. ඒ නිසා විජය ධර්මශ්‍රී මගෙන් අහද්දි මට කොළඹට ඒමේ ඒක තමයි මගේ මුඛ්‍ය පරමාර්ථය උනේ. ඒ නිසා මට අහද්දි ඇයි ඔයා මේ වගේ ප්‍රතිඵල තියාගෙන මෙතෙන්ට ආවේ? ඔයා එන්න ඕන ළමෙක් නෙවෙයි කියනකොට මම කිව්වේ නෑ මම රඟපාන්න ආසයි කියලා. එහෙම එකක් කියලා තමයි ආවේ. ඒ කියන්නේ ඔබේ පරමාර්ථුනේ වෘතියක් කරන එක තමයි. දැන් ඔබ අහපු ප්‍රශ්නේ මම පැන්නා කියලා ඔබට හිතෙන්න පුළුවන්. මොකද ඔබ ඇහුවා මේ රැකියාව කරලා වඩා මම අර ගුරුවරයාගේ රැකියාවේ හිටියා නම් සමහර වෙලාවට ජීවිතයේ මම දැකපු කටුක අත්දැකීම් වගේ දේවල් විඳින්න නැතුව ඉන්න තිබුණා කියලා. ඇත්ත මම ජීවිතේ ගොඩක් කටුක අත්දැකීම් වින්දා. මේ අපි මේ කතාව කරගෙන යන අවස්ථාවල් වලදී මම සමහරවිට මට මීට වඩා වෙනස් විදිහට මම කතා කරයි. නමුත් මෙහෙම හිතන්න දැන් අද මේ මාධ්‍ය ශාස්ත්‍රයේ හෝ සිනමා ශාස්ත්‍රයේ හෝ කලා ශාස්ත්‍රයේ අර වෙන ශාස්ත්‍රවලත් යම් යම් කටුක අත්දැකීම් තියෙනවා. නමුත් මේ ශාස්ත්‍රය තමයි වැඩිපුරම කටුක අත්දැකීම් තියෙන්නේ කියලත් අපි දන්නවා.
එතකොට ජීවිත වෙලා මිනිස්සෙක් විදිහට අන්තිමට අපි අවසාන කාලේ මැරිලා යනකොට මේ අපි මනුස්සත්වයේ හොඳ සහ නරක කියන ඔය හැම දෙයක්ම උවමනාවෙන් හෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ අත්දැකේ ගන්න පුළුවන් වෙච්ච එක එක්තරා විදිහක වාසනා ගුණයක් නිසා මං හිතනවා ඒ කරුණ ඉස්මතු වුණොත් මම කැමැති මම මේ විදිහට කලාකාරයෙක් වීම ගැන. ඒ අභියෝගයේ ජීවිත අත්දැකීමක් කරගෙන ආපස්සට හැරිලා බලනකොට ඒක ඇතුලේ තිබුණු හරය පිළිබඳව එතුමා අදරට අදහසත් එක්ක ඒ කාරණේ සාපේක්ෂව හොඳයි කියලා එතුමාට හිතෙන්න පුළුවන්. අපි මේ වගේ එතුමාගේ රංග පෞරුෂය තුළ විදහා දක්වන අපූර්ව තැන් පිළිබඳව කතා කරමින් ජීවිතයේ සොඳුර තැන් එතුමා පසු කරන ලද තැන් අපි සාකච්ඡාවට බඳුන් කරමු. සිටු කුමරෝ චිත්‍රපටයේ විජය ධර්මශ්‍රී මහත්මයා අධ්‍යක්ෂණය කර මෙතුමාව සිනමාවට හඳුන්වා දෙමින් මෙතුමා සිනමාවට ප්‍රවේශ වන චිත්‍රපටයේ උවත් මුලින්ම තිරගත වෙන්නේ ගඟඅද්දර චිත්‍රපටයේ. ඒ නිසා මේ මතකය අවදි කරමින් අපි ගඟඅද්දර සිනමා කෘතිය ගැන කතා කරන්න පෙර ආතුව මේ ජනප්‍රිය ගීතය අද වැඩසටහනේ පළමු ගීතය හැටියට ඔබ වෙනුවෙන් තෝරගන්නවා. ගඟඅද්දර මාසී අද සන්තක විය අනුහස් ආසිරිගි ඔබ හමුවේ මා ඔකොලුවා ගඟ අද්දර පිම් කැඳවුම් රස දැහනේ පිපි දුනියාශා කිලිසිලු සේමා මල් සරදුනුවර ළමැද හොවාලා ඉරනම් පවසනිවා සන්සුන්නු තරමින් නොසැලෙනවද පාලි බැඳිරන්දම් ආයෙ පැහි තුෂාර සුසුම්හොවා චමත්කාරයේ රන්රේකා අප සැලෙන හදින් දුටුවා ගඟඉන්දර බිඟුති පුල් පවන් අතරේ පුස්පිත මුදු සුපොල් සිනහ විසිරේ අහත රහසේ බැඳුනා පහසේ ගඟදිය රැලි නුඹ නාඩන් කිසි දවසේ ගඟදිය සුලි මැද උණුසුම් සුව ගැවසේ රුවචාය සැඟවේ පාය මල් සරදුනුවර ළමැද හොවාලා ඉරනම් පවසනිවා සන්සුන්නු තරමින් නොසැලෙනවද පාලි බැඳිරන්දම් ඔබ ආයේ ආයේ පැහි සනත් මහත්මයා මේ අපේ ගායන ශිල්පියා ගැන යමක් නොකියාම බැහැනේ. ඔබේ බොහොම සමීපතම මිත්‍රයා. අවුරුදු දැන් 42ක් වගේ ආශ්‍රය. මට වඩා වෘත්තීය මට්ටමින් වැඩිමහල් නළුවෙක්. ඒ කියන්නේ ආ පුරන් අපු චිත්‍රපටයේ රඟපාන කොටත් මම සිනමාවට ඇවිල්ලා නැහැ. මම වෙන කිසිම නළුවෙක්ව අවතක්සේරු කරන්න නැතුව මම හිතනවා විජය කුමාරතුංගයන්ගේ ගීත
අපි අතර ඉන්න නළුවන් අතරින් වඩා හොඳින්ම ගායනා කරන්න පුළුවන් තැනත් අහු කියලා මං ඔහුට මගේ හදවතින්ම ආදරය කරනවා ගෞරවය පුද කරනවා අද මේ වගේ වැඩසටහනකට මීගමු ඉඳලා මේ එක සින්දුවක් කියන්න ආදරණීය ක්ලීටස් පැමිණීම ගැන හැබැයි තව පොඩි දෙයක් මං කියන්න කැමතියි ඒක මට මතක් වුණා අපේ මිත්‍රත්වය හරි දැඩි මෙහෙමයි සිතාරා මේ මට එහෙම සින්දු කියන්න බෑ හැබැයි මම ওই විජේගේ ගගාද්දර සින්දුව යම් ප්‍රමාණයකට කියන්න පුළුවන් කෙනෙක් ඉතින් කොටසක් ගයමුද ඈ කොටසක් ගයමු නෑ කටහඬ මගේ උනට කන් ඕගොල්ලන් ඉන්නේ හරි ඒක හරි ඒ හින්දා ආත්ම ආරක්ෂාවට ඔව් ඕගොල්ලන්ගේ ආත්ම ආරක්ෂාවට ඉතින් ඒ නිසා කොහොම හරි ඉතින් යයි මගේ මිත්‍රත්වයේ බොහොම කිට්ටුයි ඉතින් අපි දෙන්නා යාළුයි බොහොම යාළුකම තියෙන. ඒක උත්සවයකට යනවා මට මතකයි මේ ශාල උත්සවයක් ඒක අමල් රොඩ්රිකෝගේ ඔහු මේ මේ වෙලාවේ මං හිතන්නේ මේ මැතිවරණ ව්‍යාපාරයේ ඔහුටත් මම සුබ පතනවා මේ වෙලාවේ කොහොම හරි ඉතින්දී මට එයා බල කරනවා මිත්‍රයෝ කීපයක් සින්දුව කියන්නම කියලා මට මං කියලා මං දන්නේ එකයි එක කියන්නම් කියලා ඊට පස්සේ ඉතින් ක්ලීඩස්ත සින්දු කියන්න පුළුවන් එයා විජේගේ ඕනම සින්දුවක් එයා කියයි හරි රැල්ලෙන් රැල්ලට ඒ වගේ ඔය විජේත් එක වෙලාවකදී මං දකිනවා කියනවා මේ විජේ සින්දු කියන්නේ නැහැ නේ එයා මේ නිකන් සාමාන්‍ය වෙලාවකදී සින්දු කියන්නේ නැහැ ඒක බොහොම අඩුවෙන් මං දැකලම නැහැ එක වෙලාවකදී එයා කියනවා මේ ක්ලීඩස් කී කී ඉන්නකොට විජේ එනකොට නවත්තනකොට ක්ලීඩස් කියන්න 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 කියලා එච්චර හොඳට කියනවා ඊට පස්සේ ක්ලීටස් දැන් සින්දු කීපයක් කියන හින්දා ක්ලීටස්ව ඉස්සෙල්ලා දැම්මා. ඊපස්සේ ක්ලීටස් ගංගාද්දර සින්දු කිව්වා. ඉතින් මම මොකද්ද කියන්නේ? මං එපා කියද්දි කියලා කිව්වේ. මං ඉමීට ගිහලා කාර් එකේ ඉඳගත්තා. ඊට පස්සේ අරගොල්ලෝ ඇවිල්ලා හද්දි මං කිව්වා මං එන්න නම නම මත කියන්නේ. එච්චර හොඳ මිත්‍රයෙක් තමයි. නමුත් මං මේ මිත්‍රයාට ආදරේ ගොඩක් ආදරේ. එහෙම එපා කියලා දෙද්දිත් එහෙම ගායනා කරපු හොඳම මිත්‍රයෙක් තමයි. අපි ගංගාද්දර චිත්‍රපටියට ආපුවාම සමත් වෙනවා. දැන් ගංගාද්දර චිත්‍රපටියේ ඔබ මුලින්ම තිර ඔබ නිර්මාණයකට මුලින්ම තිර ගතුණු චිත්‍රපටේ මේ යම් ප්‍රමාණයකට එහෙමද ආදුනිකෙක් හැටියට ඔබ එතකොට මේ සිනමා ක්ෂේත්‍රයට ඇවිල්ලා මුල් කාල සීමාව. නමුත් එක රැයින් ජනප්‍රිය වෙනවා. ඔබ ජනප්‍රියත්වයට මහ දැවැන්ත ආලෝකයක් වුණු චිත්‍රපටයක්. අපි ඒ මතකය කොයි වගේද? සක කොහොමද මේ පෙරලිය සිද්ධ වෙන්නේ කියලා කියමු. නෑ මෙහෙමයි මම හිතනවා හොඳ වෘත්තීය පසුබිමක් ඒ වකවානුව තුල තිබුණා. ඊටත් වඩා හොඳ වෘත්තීය පසුබිමක් මම සිනමාවට දායක වෙන්න ඉස්සෙල්ලක් තිබුණා. ඒ කියන්නේ අද යම්කිසි තරුණයෙක් හෝ තරුණියක් එහෙම නැත්නම් ගැටවරයෙක් හෝ ගැටවරියක් ඇවිල්ලා තමන්ගේ රංගන කෞශල්‍ය පාන්න මේ වර්තමාන මොහොතේ උත්සාහ දරුවොත්ින් ඒ බීජය සත්‍රීකව වැඩිම සඳහා අවශ්‍ය කරන පරිසරේ නැහැ. ඒක ගැන කතා කරන්න ගියොත් අපේ කතාව වෙන පැත්තකට යනවා. ඒකල ඒක තිබුණා. නමුත් මේ චිත්‍රපටයේ ආකර්ෂණය තිබුණේ වර්ණ චිත්‍රපට මුලින්ම එන වර්ණ චිත්‍රපට කියන එක සහ විජය කුමාරතුංගේ තිබුණු අතිමහත් ජනප්‍රියතාවය සහ වසන්ති චතුරාණි. ඒ ගැහැණු ළමයි චිත්‍රපටියට පස්සේ මං හිතන්නේ මේ චිත්‍රපටිය මට හරියට මේක මතක නැහැ. සහ මේ මේ චිත්‍රපටියේ චිත්‍රපටියෙන් මම ජනප්‍රිය වුණා. නමුත් චිත්‍රපටියේ ජනප්‍රිය වීම සඳහා මම දායකුන්නේ නැහැ. මං අවංක වෙන්න එපා. ඉතින් නමුත් සමහර වෙලාවට එදත් අදත් හෙටත් ඒ වගේම සිංහල සිනමාවේ ඔහුට පෙර හිටියෙත් නැහැ ඔහුට පසු හිටියෙත් නැහැ කඩවසම් නළුවෙක් විජේ කුමාරතුංග වගේ හෙට උපදින්නෙත් නැහැ ඒක මම ලියලා දෙන්නම් හරි එයා එයාව බලන්න ආව මිනිස්සුම දැක්ක තවත් යම් ආකාරයකට තරුණ නළුවෙක් මේ සිනමාවට ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා කියලා ඉතින් එතෙන්දිත් මට මම මේ මං කිව්වනේ මම මේ රස්සාවට ආවේ මෙහෙම එහෙම ජනප්‍රියතාවය බලාගෙන නෙවෙයි කියලා සිතාර මේ ඇත්තටම වෙච්ච දේවල් ටිකක් මං කතා කරන්නේ මං ඔය නිව් ඔලිම්පියා කියන හෝල් එක දැන්නම් වහලා ඒ හෝල් එක නෑ හෝල් එක තියෙනවා මේ චිත්‍රපටි පෙන්නන්න නෑ ඒ හෝල් එකේ විශේෂ දර්ශනයක් තියෙනවා ඉතින් මම මංගල දර්ශනේ නෙවෙයි මේ විශේෂ දර්ශනයකට පළවෙනියටම මමත් යනවා බලන්න ඉතින් මම පැත්තකට වෙලා ඉන්නවා කිසි කෙනෙක් මාව දන්නේ නැහැ කියන්නේ සුමිත්‍රා පීරිස් මැතිනිය එහෙම තියෙනවා එදා විජය ඇවිල්ලා හිටියේ නෑ ටෝනි අයියා එහෙම හිටියා මම ගිහිල්ලා ඊට පස්සේ ඉඳගත්ත තැනක ඊට පස්සේ ෆිල්ම් එක යනවා මං ගව හිටියේ මැදිවියේ මහත්තයෙකු වෙන ඕනා කෙනෙකුයි සමහරට ලෙස්ටර් පීරිස් මහත්තයලගේ බොහොම හිතවතුන් වෙන්න ඇති මාව පිය වෙලා ටිකක් වෙලා ගියාට පස්සේ කවුද ඉස්සර ආහාදයා කියලා මගෙන් අහනවා ඒක මම දන්නේ නෑ ගියා ෆිල් ලයිට් එන්න ඉස්සලා ගියා නැකිටලම මතකයක් මට අලුත් වුණා ඒකයි මං කිව්වේ දැන් මේ සිනමා නිර්මාණත් එක්ක ගංගාද්දර නිර්මාණය තුළ ඔබට ලැබුණු ආලෝකය සෝපේචන ප්‍රියත්තේ ඊට පස්සේ ඔබට ආරාධනා ලැබෙන සිනමා නිර්මාණ වලට කොයි විදිහටද දායකත්වය දෙන්නේ ඔබ හඳුනා ගැනීම ඔබේ අනන්‍යතාවය ඊට පස්සේ කොයි විදිහටද ගොඩනැගෙන්නේ සිතාර මෙහෙමයි මම සිටුකුමරියෝ චිත්‍රපටියට ඇවිල්ලා සිටුකුමරියෝ චිත්‍රපටියේ ඒ චරිතය කරනකොට ඊට පස්සේ ඒ වකවානුව තුළ
අති මහත් ජනප්‍රියතාවකින් විජය කුමාරතුංගයා ඉන්නවා විශාල පෞරුෂත්වයකින් ගාමිණි ෆොන්සේකා මහත්මයා ඉන්නවා ජෝ අබේවික්‍රම මහත්තයා ටෝනි රණසිංහ රවීන්ද්‍ර රන්දනිය වගේ විශාල පිරිසක් තියෙනවා නළුවෙකුගේ හිදසක් නැහැ නමුත් මේ විවෘතාර්ථිකයේ පැමිණීමත් සමගම සිනමා කර්මාන්තයට මේ ආයෝජකයෝ වෙනවා ඒ ආයෝජකයෝ ඒ වෙලාවේ එනකොට මේ උඟක් කරන්නේ කළු සුදු චිත්‍රපටි ඒ චිත්‍රපටි වලට මාව ගන්නවා ඒ චිත්‍රපටි රාශියකට එනවා මම මේ ගංගාද්දර රිලීස් වෙනකොට චිත්‍රපටි 21කට අස්සම් කරලා හරි ඒ හුඟක් කියවා කළු සුදු චිත්‍රපටි එතකොට ගංගාද්දර චිත්‍රපටිය සුමිත්‍රා පීරිස් මැතිණිය ඇතුළු විශාල පිරිසකගේ දායකත්වය මට ලැබෙනවා ඒ වගේම රිදී නිම්නේ චිත්‍රපටිය නිහාල් සිංහ මහත්තයත් එක්ක එහෙම ලැබෙනවා ඒ අතර සමහර චිත්‍රපටි ලැබුණා ඒ චිත්‍රපටි වල මට යමක් කරන්න තිබුණෙත් නෑ ඒ එතන සමහර අය අත්හදා බැලීම් වගේ මුලින්ම කරපු චිත්‍රපටි තිබුණේ මම නම් කියන්න කැමති නෑ දැන් ගංගාද්දර චිත්‍රපටිය තමයි පළවෙනි චිත්‍රපටිය විදිහට තිරගත වෙන්නේ වර්ණ චිත්‍රපටි වලට ලැබෙනා වූ සුවිශේෂ අනුග්‍රහය මත ඊළඟට සත්වෙනි දවසේ තිරගත වෙනවා ඒකිනුත් මම ගොඩාක් ජනප්‍රිය වෙනවා ඊට පස්සේ තමයි සිටුකුමරියෝ ඉන්නේ ඊට පස්සේ මගේ බ්ලැක් ඇන්ඩ් වයිට් චිත්‍රපටි ටිකක් එනවා චිත්‍රපටි 7ක් 8ක් එක දිගටම ෆේලිය වෙනවා එක දිගටම ෆේලිය වෙනවා කියන්නේ නළුවත් නැති වෙනවනේ ඒක ඒ කාලේ එහෙම තිබුණා ඒ කියන්නේ දැන් ඒ කාලේ ගාමිණී දාලා ෆිල්ම් එකක් කරන්න විජය දාලා ෆිල්ම් එකක් කරන්න ඒක තමයි තියෙන්නේ විජය දාලා ෆිල්ම් එකක් කරන්න ඒක තමයි ඒක ඒ නළුවට ආකර්ෂණයක් තිබුණා අද නැති අපි දුක් වෙනදී නළුව විසින් මේ චිත්‍රපටිය ගෙනිහිනවා දැන් අර චිත්‍රපටි 7ක් 8ක් එක දිගටම ෆේලිය වුණාම මේ ගඟාද්දර නෙමෙයි මොනාද්දර හිටියත් වැටාද්දර නින්න වෙන්නේ හරි ඊට පස්සේ කොහොම හරි ඒ වෙලාවේ මම කල්පනා කරලා බැලුවා මට දැන් ගමන වැරදුනා මේක තුලම මට නැවත වතාවක් ගමනක් යන්න පුළුවන්ද කියලා එහෙම නැත්නම් මම වෙන තැනකට යනවද කියලා ඒ නිසා තමයි මම හුඟක් අධ්‍යයන කටයුතු ඒ වගේම වැඩිහිටියන්ගෙන් කියන්නේ ප්‍රවීණයන්ගෙන් අහගන්නේවා ඒ වගේ දේවල් කරේ අන්න ඒ එහෙම වීම මට වැදගත් වුණා ඒ නිසා තමයි නැවත හමුවීම සහ දෙවෙනි ගමන කියන චිත්‍රපට දෙකෙන් මම නැවත වතාවක් පාතබන්නේ කිසියම් ආකාරයක යම් ආකාරයක පොඩි එසවීමකට අර ෆේලියර් එක උනේ නැත්තම් පහුවෙලා ෆේලියර් එක වුණා නම් මම ආද මෙතන නැහැ සිතාරා ඒ මුලින්ම මට ඒ වැදුන වැදිල්ල මට වැදගත් වුණා නමුත් ඒ වැදිල්ල මට වැදගත් වීම උනේ මම මේක වෘත්තියක් විදිහට කරනවද කියන තීරණේ ඒ මොහොතේ මම එහාට මෙහාට දෝලණය වෙමින් හිටියා නමුත් මට මේ චිත්‍රපටි දෙක ඒ එකම ලැබෙනවා ඒ ලැබීමත් සමගම මම මගේ ගමන ආපහු ආරම්භ කරා කියලා මට හිතෙනවා දැන් ඔබ අපි පසු කාලේ ඉනව දැන් මේ වෙනකොට ඔබව අපි නිවැරදිව විනිශ්චය කරනවා නම් වාණිජ චිත්‍රපටි වලට ඔබතුමා දායක වෙනවා මැදමාවතට කලාත්මක මේ කියන හැම ධාරාවක් ඔස්සේම ඔබට ලැබුණු නිර්මාණ හරහා ඔබට ලැබෙන චරිතය මතතම් භූමිකා නිරූපණයේදී ඔබ ඔබට අනන්‍ය වුණු දෙයක් සමාජගත කරන්න උත්සාහ කරනවා නිර්මාණයේ හරහා දැන් ඒ අපි පසු කාලීනව ඔබතුමාව හඳුනා ගන්න විදිහ නමුත් මුල් කාලේ ඔබ කිව්වා වගේ සමහර තැන් අසමත් වීම සහ අසමත් වීම වලින් ඔබ වෘත්තියක් සොයාගෙන ආපු ගමන නිසා ඒක තවදුරටත් හදාරන්නට අධ්‍යයනය කරන්නට හෝ නැත්නම් මේ තුලින්ම ආපහු ගොඩ නැගෙන්නට ඔබ තීරණය කරනවා මුල් කාලේ වාණිජ සිනමාවත් එක ගන්නකොට ඔබ වඩාත් ජනප්‍රිය වුණු සිනමා ගීත අතරින් තෝරා ගන්න ලද ගීත කිහිපයක් පැරණි මතක අහුමුළුවල අපට හොයාගන්න පුළුවන්කම ලැබුණා අපි නරඹමු ඔබ කවුද මගේ ලෝකයේ ඔබ කවුද මගේ ලෝකයේ හිතා දුබේ කිතුලි මම රාමාතු දින දෙයෝ කොහෙන් හරි දෙන්නේ හොඳ කාලේ කල්යල් කිරා බලලා දින දෙයෝ කොහෙන් හරි දෙන්නේ හොඳ කාලේ කල්යල් කිරා බලලා ගායා පැන්නාද ජය හිමි වූයේ මාගේ ගායා පැන්නාද ජය හිමි වූයේ අලු කුලම් ගොඩක් හමලා නම්බුනාම අපට ඇත්තේ නැ තට්ටු ගවල් සනුන් කාර් අපට ඇත්තේ නැ ලස්ස ගණන් කෝටි ගණන් අපට ඇත්තේ නැ ඒත් අපි මැරුණට හිතවත් තම මැරිලා යන්නේ නැ මොස්සිර මැරිලා යන්නේ නැ ගෙදරාදු දෙන්නා බෙදකාදු ආමා
හම් වන්නේ මහමග වෙන් වන්නේ මගේ යාළුවේ මගේ යාළුවේ අපි එනවෝ මහමග හම් වන්නේ මහමග වෙන් වන්නේ මගේ යාළුවේ මගේ යාළුවේ අපි එනවෝ මංගල්‍ය මල් මාලේ දාලා रगिया वेरन का सिवासी ने डिस्को तो पाना काई काले नैदन एक अस्के सावे दंतान मान पान मटले बिला तन्नी भी सिरवी सिर कुटिये अजमा पावे सो सुसुमे अंदस्ती तयामे ओबसीरे ओबे इमा संसार गिरावे गिरावे पावी एनी सुंदुरु रस तालेनी अगुले सिना पी दुनी ने आती तो मते क्या मुके दे इतने ने बुते वाट बहुम स्तुति उदय माव विनम अतीते कड़े गनिच्चा नमु तो कुटम इसल्ला सितारा मे पिटुपास इन अध्यक्ष वरुं संगीत अध्यक्ष वरुं त गारुकरण गमम බලාගෙන පුළුවන් හෝ බැරි හෝ මේ නැටුම් ජවනිකා තිබුණානේ ඒවා සඳහා මාව අධ්‍යක්ෂණය කරපු නැසිගේ රොනල්ඩ් ෆර්නැන්ඩෝ මතක් කරන්න ඕන චන්දන වික්‍රමසිංහවත් චන්න විජේවර්ධනවත් වෙන කිසිම කෙනෙක්ව අවතක්සේරු කරන්න නැතුව මම රොනල්ඩ් ගැන කියනවා ඔහු ආනන්ද ජයරත්න කියන ඒ ප්‍රවීණ නළුවගේ ඉන්න කාලේ ඉඳලා ගීත ජවනිකා රූගත කිරීම වලට එන කෙනෙක් ඔහු කැමරාව සහ නළුවාගේ අනන්‍යතාවය එකතු කරපු කෙනෙක් इकने किसीम अवस्थावक ऊ ए वकवाणु तुले विजय तमय प्रमुख इन्े ममय जीवन इन्व अभी किसी के कुट विजयकरण ऐक्शन का कपड़े रिपीट कर दिनेगे हिम करगन एक अणिपत्र गीता सबीता एवगे पत्र गिमय इतने एक मे एतम ओहू मेके मंदकिन ओहू मठ मेविल पेन अब मे एक गीते गीते मठ कथाकंड पुलवा गुड़ा देवल तीन अद मूलम गीते क्लरेन्स विजयवर्धन गीति क्लरेन्स गेम मम फैन के मम एत्र नूर गील मे अद मिथन अनिल भारती एंड की ओत्ते इंद्राणी पर अट एंड की ओत्ते सीर दिन मंग ए मम रसिक मम चित्रपट ए गीत मम बलग तीन मिथन दी मट रोनाल्ड स्तुति करोन नमुदी थिंग अभी मीट वड़ा मट गुड़ा कथाक पुलवां काम तिबुना संहार गीत तीन मिथन ममाई कने वैरे की ममाई निलिया तरह मे गीते अभी करना अरे इतकोट गीते या वरदन मम वरदन गीते इवरवेनो वाणिज्य सिनेमा जनप्रिय गीति मेवागे वाणिज्य सिनेमा अदाल कृति कथाकर मेवागे मुल्खाल सीमा वैथुले वडा जनप्रिय सह कथाभाट लखन वाणिज्य චිත්‍රපටවලින් පස්සේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා ඔබව තෝරගන්නවා ඇලන් ගේ චරිතයට කලියුගේ. එතනදී එතුමා එක්තරා තැනකදී සමුග සාකච්ඡාවක් වෙලා වෙදි කියනවා මම සනත්ව මේකට තෝරගන්නේ ඔහුව බාහිරින් බාහිර ස්වරූපය අපිට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න තියෙන හැකියාවත් එක්ක කියලා. පසු කාලීනව ඔබේ අනිත් සිනමා කෘතින් දිහා බලනකොට ඒක අපිට පේනවා ඔබේ බාහිර ස්වරූපය අනිත් රංගන ශිල්පීන්ට සාපේක්ෂව ඉක්මනට වෙනස් කරගන්න පුළුවන්. ඒ චරිතයට ඔබේ බාහිර පෙනුමෙන් ලොකු ආලෝකයක් ලබා දෙන්න පුළුවන්. මේක ඇලන් කියන චරිතයත් එක්ක ඔබට දැනුනේ කොහොමද? සහ ඒ ඔබව හඳුන්වා දීමේ අනන්‍යතා ලක්ෂණය ඔබ කොයි විදිහටද පැහැදිලි කරන්නේ? මෙහෙමයි. සිතාරා අවංකවම කියනවා නම් අර මුල් යුගයේ චිත්‍රපටි කරනකොට පෙම්වතාගේ චරිතය කරනකොට ඉතින් අර ආකර්ෂණීය ඕමනාව තිබුණ නැතුනට පෙනුම ගන්න ඕන වෙලා තිබුණා. ඉතින් කුණ්ඩේ එහෙම පීරාගෙන එහෙම ඉන්නේ. ඒතර මට බොහොම මේ හුඟක් කාර්මික අංශයෙන් වැඩ කරන, ඒ කියන්නේ
කැමරා අධ්‍යක්ෂකවරයා නෙවෙයි ඊට යටින් ඉන්න අපි යුනිට් බොයිස් කියමුකෝ එයා එක්ක තිබ සුහදකමකට එයා කියනවා මොකද්ද ඔය මේ මේ නිකන් එක නිකන් පියුරු බබා වගේ ඉන්නේ ඔය වගේ එහෙම ඒවා එහෙම කිව්වට මම උදාහස්සුන්නේ නැහැ එතකොට සඳවතී කියලා චිත්‍රපටියක් කෙරෙනවා ඒ චිත්‍රපටිය ආවි නැහැ ඒ චිත්‍රපටියට මට රවුලක් දානවා උඩු රවුලක් මට නිකන් මොකද්ද වගේ මේ රවුල දාපුවම මන් නපුරු වගේ වෙයිනි කියලා රවුල දාලා තුප්පියක් දාලා ප්ලාන්ට් එකෙනෙක්ගේ මේව එකක් ඒකේ ස්ටිල් එකක් පත්‍රේ යනවා එතකොට ලිස්ට මහත්තයා ඒක බලලා කියනවා ඇයි මේ මිනිස්සු වෙනස් කරන්න පුළුවන් ඒක තමයි ලිස්ට මහත්තයට ඔය වැදිලා තියෙන කලියුගේ කතන්දර ඉතින් කලියුගේට මාව තෝරාගත්තම ඒ තෝරාගත්ත ගමන්ම ඊබට් විජේසිංහ එගේ ඒ වේශ නිරූපණයේ උඩ මගේ කොණ්ඩේ අඩු කරලා එහෙම කරනවා නමුත් ඒ ලෙස්ටර් සර් එක වැඩ කරනවා කියන එක අදත් ඉන්නවනේ ලෙස්ටර් සර් එක වැඩ කරන්න බැරි වෙච්ච ප්‍රවීණ නළු නිළියෝ පැහැදිලිව ඒ කියන්නේ අපේ වියපත් නළු නිළියෝ ඉන්නවා ඒගොල්ලෝ ඒ අවස්ථාව ලැබුණේ මම තුනක් වැඩ කරනවා මම ඒ අතින් හරිම වාසනාවන්තයි ඉතින් මේ මේ තරත්තත් එක වැඩ කරනකොට මට දැනුණා මේ කතන්දරේ මෙහෙම ඇඟ වෙනස් කිරීම සුදුසුයි කියන එක දැන් ලෙස්ටර් මහත්තයත් එකම මේ ගමන මං ගොඩාක් කිට්ටුවෙන් ගිය කෙනෙක් සිතාරා මම මෙහෙම කියන්නම් මම මේ 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 ඔයාගේ ප්‍රශ්නෙ පිට පනිනව නෙමෙයි නමුත් ඔයා ගෙනාපු දේ ඉතාම අර්ථවත් නිසා මම කතා කරන්නේ මේ නාලිකාවේ සභාපති සුදත් රෝහණ මහත්තයාගේ සුදු කළුවර චිත්‍රපටියට මං දැඩි ලෙස මහත් වෙනවා මාත්තල ඉන්න විශාල බඩකුත් එක්ක එහෙම ඉන්නේ එතකොට ලෙස්ටර් මහත්තයා මට කතා කරලා කියනවා සරත් ඔය වැඩේ කරාට කමක් නැහැ ටිකක් පරිස්සමින් ධාරා චිත්‍රපටියට ගාමිණී පොන්සක මහත්මයා ඔය වැඩේ කරලා හොඳටම එයා ඒකෙන් ප්‍රතිඵල නිරාගත්තා නමුත් මේ වර්තමානයේ වෙනස් ඔයාගේ අනෙක් චිත්‍රපටි වලට මේක බලපාන්න පුළුවන් නමුත් මේ කරන වැඩේට මම කැමතියි කියලා. ඉතින් මම ඒක ගෞරවයෙන් පිළිගන්නවා. ඊට පස්සේ පහුකාලීනක සක්මන් මළුව කියන චිත්‍රපටියේ වැඩිහිටියෙක් සහ ලාබාලු යුවතියක් අතර වෙන විවාහයක් තියෙන මාසා කාංචනා මෙන්න. ඒ චිත්‍රපටියට මම දායකත් වෙනවා සෑහෙන අන්දමින් ඒක නිෂ්පාදන කටයුතු වලට උදව් කරලා. එතකොට මේ චිත්‍රපටියේ ඕන නොගැලපෙන යුවලක් දැකපු ගමන්ම නොගැලපෙන යුවලක් නමුත් ඒ සඳහා මම දැන් වැඩ කටයුතු කරගෙන හොම යනකොට චිත්‍රපටිය පටන් ගන්න මාසෙකට විතර ඉස්සෙල්ලා සුමිත්‍රා පිරිස් මැතිණිය කියනවා සනත් වෙරි සෝරි ඔයා වයසින් වැඩි වුණාට ඔයයි කාංචනායි හොඳට ගැලපෙන යුවලක් විදිහට පේනවා ඕලගේ වෙඩිය ෆොටෝග්‍රාෆ් එක ගත්තොත් මේ විදිහට දෙන්න හොඳට ගැලපෙනවා උතර මේ මගේ සංකල්පයේ ප්‍රශ්නයක් මගේ මේකට ඕන මේ නොගැලපෙන කෙනෙක් ඒක කොහොමද කරන්නේ එන මං ඔයාව එයාගේ අයියාගේ චරිතයට දාලා මම මෙතෙන්ද වෙන නළුවෙක් දාන්නම් කියලා මට සිතාරා ඒ වෙලාවේ හරියට දැනෙනවා ඒක කියන්නේ හක්මන් මළුවේ ප්‍රධාන කැරක්ටර් එකේ 30 කියන කැරක්ටර් එක. එතකොට ලෙස්ටර් සර් කියනවා සුමිත්‍රා අයියාට සුමාන දෙකක් විතර කල් දෙන්න. ඔය මිනිස්සු මොනවා හරි කරගෙන එයි කියලා. මං මහත් වෙලා කොණ්ඩේ අඩු කරලා වෙනස් වෙලා ඇඟ වැඩි කරගෙන එනවා. ආවිල්ලා තමයි ඒ කියන්නේ කාංචනාගේ ඒ තිබෙන ස්වරූපී පෙනුමට හාත්පසින්ම නොගැලපෙන විදිහේ දෙයක් කෙරුණේ. ඉතින් මං හිතන්නේ අර කලියුගයෙන් මට දුන්න යම් ආකාරයකට සංඥාව මම ඉතා හොඳින් ධාරණය කරගත්ත කියලා මට කියන්න පුළුවන්. මම දැන් ওই කාරණේ ඉස්මතු කරන්න කල්පනා කරේ තව ටිකක් ඉස්සරහට ඇවිල්ලා. දැන් විරාගයේ අරවින්දගේ චරිතයට ඔබතුමා කරන කැපකිරීම. දොරකඩ මාරාවේ ප්‍රියන්ත වෙනකොට ඔබේ ස්වරූපය වෙනස් කරගන්න එක සහ විශේෂයෙන් සක්මන් මළුව අපි කතා කරපු 30 චරිතයට පණ දෙනකොට. දැන් ඔබ මුල් කාලයේ වෘතියක් හැටියට ක්ෂේත්‍රයට ආවට මුල් කාලයේ චිත්‍රපට එක දිගට අසමත් වෙලා යනකොට ඔබ ආපහු උත්සාහ කරනවා නෑ මම මේ වැරදිච්ච තැනින් පටන් ගන්න ඕනේ කියලා. ඒක ඔබ හිතට ගත්තාම තමයි මේ චරිතවලට කිඳා බහැලා ඒ වටපිටාව සකස් කරගෙන මේ අධ්‍යයනය කරලා ඔබ ඉස්සරහට එනවා. මම හිතනවා ඔබේ රංග ප්‍රතිභාව තුළ කැපී පෙනෙන ලක්ෂණයක් තමයි මේ කාරණේ කියලා. අපි තව ඉස්සරහට කතා කරමින් යනකොට මේ තවදුරටත් ඉස්මතු වේවි. අපි දෙවන ගීතය තෝරාගත්තා. මේ ගීතය තුළත් අපිට කතා කරන්න වෙනත් මානයක් තියෙනවා. අපි ගීතේ රසවින්දායින් පසුව ඒ පිළිබඳව කතා කරමු. Thank you.
ಮಗ ಪುನರಾಗಮನಯ ಕನಮೆನವಿ ಪುನರಾಲೋಕಯ ದೆನು ಮೆನವಿ ಸಂಸಲೆ ಉಪಶಿವನಲ್ಲಿ ತುಸಿರಿಂದಿರಿ ನಿರಂತರೆ ಬದಿಯಂಗ್ ಸಬ್ಬೀರುಳು ಒಪ್ಪದೇ ಲೋಕಯ ನುದಹಮ್ಮೆ ಮಿಲದಿ ಬುದುನೆ ಇತಾಮ ಆಕರ್ಷಣೀಯ ಸಹ ಜನಪ್ರಿಯ ಗೀತೆಯಕ್ಕೆ ಸಸರ ಚೇತನ ಚಿತ್ರಪಟ್ಟೆ 1987 ಮೇ ಕೃತಿಯ ತಿರಗತವೆನ್ನೆ ಸಹ ಪ್ರವೀಣ ರಂಗವೇದಿನಿ ಮಾಲಿ ಫೊನ್ಸೆಕಾ ಮಹಾತ್ಮಿಗೆ ಅಧ್ಯಕ್ಷನೆಯಿಂದ ಮೇ ನಿರ್ಮಾಣ ಬಿಹಿವೆನ್ನೆ ಮೈತ್ರ ಮೇ ಗೀತೆಯತ್ ಎಕ್ಕತ್ ಒಬ್ಬಟ ಯಮ್ಮ ಅದಹಸಕ್ ಪಲಕಿರ ಹೆಕಿ ಓ ಮೇ ಗೀತೆಯ ಪಿಲಿಬಂದವ ಕಥಾ ಕರನೋ ನಂಗ್ ಗೀತೆಯ ಇಕಲ ಗೌರವನೀಯ ಸನ್ಮಾನೆಯಟ ಪಾತ್ರ ಉನಾ ಗಾಯಕಯ ರಚಕೆಯವಗೇಮ ಸಂಗೀತ ಅಧ್ಯಕ್ಷಕವರೆಯ ಇವಗೇಮ ಸಿತಾರಯ ಗೀತೆ ಅವಸಾನ ಕೊಟಸತೀನೋನೇ ಬುದುಂಟ ನೆವತವತ ವಡಿಂಡ ಗಿಲ ಮೇ ವರ್ತಮಾನ ಲೋಕೇ ದಿಹ ಬಲನ ಕೊಟ ಅತ್ರ ಮೇಕ ಅದಟ ಸರ್ವಕಾಲೀನ ಗೀತೆಯಾಕ
එවගේම මේ ගීතය මේ මොහොතේ ගායනා කරන්න මගේ ආරාධනාවෙන් ආපු ඉන්දික එතවසෙම මම ඔහට අර මුලදි කිව්වේ විහිළුවට නෙමෙයි මගේ වෛද්‍යවරයෙකුත් මෙතන ඉන්න ඕන කියලා මේ මං ගැන කතා කරනවා නම් මේ පෞගිය වකවානුව තුල මට තිබුණු විවිධ අසනීපවලදී ඉන්දික තමයි මාව ජයවර්ධනපුර රෝහලේදී ඔහු විශාල වෛද්‍යවරුන් පිරිසකට මාව අඳුන්වා දෙමින් ඩොක්ටර් කානිෂ්ක කුටිතුවක්කු ඩොක්ටර් සංජීවනි මේ සියලුම දෙනා මාව බැලුවා ඉතින් ඒ අයට ඉන්දිකට මං මගේ කෘතවේදීත්වය පුද කරනවා ඒ නිසා මං තෝරාගත්තා නෙමෙයි මීට ඉස්සෙල්ලා ඔබ විසින් මාල්නි පොන්සේකා මැතිනියව මේ විදිය සාකච්ඡාවකට භාජනය කරද්දී එදත් මේ ගීතේ මේ ආකාරයෙන්ම ඔහු ගායනා කරා මම මගේ පෞද්ගලික හැඟීම එදාටත් වඩා අදත් ඔහු මේ ගීතයට විශාල දායකත්වයක් කරා කියලා ඉන්දික ඔබට ගොඩාක් ස්තුතියි විශේෂයෙන්ම මගේ හදවතට ගාක් සමීප ගීතයක් මේ විදිහට මේ මොහොතේ ඇවිල්ලා ගායනා කිරීම කියලා කියන්න ඕනේ. ඔව්. දැන් සසර චේතනා චිත්‍රපටය ඇතුලේ ඔබට අධ්‍යක්ෂවරයක් වුණ ගහනවා. ඔව්. අනික් අතට ඔබ සත්වෙනි දවස චිත්‍රපටයෙන් මාලි ෆොන්සේකා මහත්මයාත් එක්ක වැඩ කරන්න පටන් අරපු දේ ඒ වෙනකොටත් ඒ ඇය ඉතාම ජනප්‍රිය සහ මේ බොහොම සිතාර මාල්නි හම්බෙන්න ඉස්සෙල්ලාම සිටු කුමරියෙක්. සිටු කුමරියෙක්. දැන් අර අත්තන සත්වෙනි දවසේ ප්‍රධාන චරිතයක් ඔබට නිරූපණය කරන්නට අවස්ථාව ලැබෙනවා. දැන් එතනදී ඒ වෙනකොටත් ඇය ඉතාම ජනප්‍රිය සහ විශිෂ්ට රංගන ශිල්පිනියක් බවට පත් වෙලා තියෙනවා. ඇය ඔබ වඩාත් ප්‍රිය කරන්නේ රිදී තිරේ ඔබට මුණ ගැසෙන රංගන ශිල්පිනිය හැටියටද නැත්නම් මේ සසර චේතනා වගේ චිත්‍රපටයක් ඇතුලේ අධ්‍යක්ෂවරයක් හැටියටද? ඇය මං හිතන්නේ අපේ සිනමාවට පහළ වෙච්ච මං හිතන්නේ අපේ සිනමාවේ පිනට පහළ වෙච්ච තැනැත්තියක්. gifted. ඒ කියන්නේ ඒ රංගනය ඇත්තටම මාල්නීගෙන් එදා ඔයා ඉන්ටර්විව් කරනකොටත් මාල්නීගෙන් ඔයා අහනවා මට මතකයි. එයා රඟපෑම් ගැන නමුත් මම පැහැදිලිව කියනවා අදත් මම ඒ මතයේ ඉන්නවා අය ඒ චරිතයට ආරූඪ වෙන්නේ ඒ චරිතය මේ ඇයගේ ශරීරය තුළට එහෙම නැත්නම් ඇයගේ ආත්මය තුළට අරගෙන ඇය කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැන මම හිතන්නේ ඇයටවත් විග්‍රහයක් කරන්න පුළුවන් කියලා. ඉතින් රංගන වේදිනියක් විදිහට මම එයාට ඒ ඇයව ගොඩාක් ප්‍රිය කරනවා මොකද ඇය විජය ගාමිණි වගේ අයගේ රසිකයෙක්නේ මම ඒක. නමුත් සසර තේදනා කියන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කිරීම ඇය ගත්ත විශාල අභියෝගයක්. මොකද මේ ඇයට ඇත්ත වශයෙන්ම ඉස්සල්ලාම එය කරන්න හිටියේ ඉතා තරුණ ගැටවරයෙක් සහ ඒ තරුණ මිය යම් ඉක්මෝපු ගැහැණියක් අතර තිබුණා වූ කිසියම් ආකාරයක ආදර කතාවක් එක තිස්සා බේසේකට තමයි ලියන්නේ. නමුත් සුමිත් අමරසිංහ මාල්නීට කියනවා මාල්නී මෙච්චර කලක් මේ අපේ සිංහල චිත්‍රපටිවල යා රක්ත චිත්‍රපටියත් කරලා තිබුණා. අපි ටිකක් ඒ පැත්තට යමුද කියලා සුමිත් අයියා පොඩ්ඩක් කැමති කොමර්ෂල් පැත්තට යන්න මොකද ඔහුගේ මූලික අධ්‍යාපනයේ තියෙන බොම්බේ සිනමාවත් එක්ක ඊට පස්සේ තමයි මේ සසර චේතනා කතන්දරයට යන්නේ. ඉතින් සසර චේතනාව තුළ මම ඇත්ත වශයෙන්ම මේ අධ්‍යක්ෂකවරිය ඇයගේ ප්‍රවීණයන් වන ජෝ ටෝනි වගේ අයව හසුරූපු ආකාරය මට බැවිලා පේනවා. ඒ කියන්නේ ඇය මේ සමහර අවස්ථාවන් වලදී මේ කතාව විස්තර කරන්න යන්නේ ඇය යම් ආකාරයකට ඒ චරිතයට අපිව ගෙන ඒම සඳහා කළ හැකි උපරීම දායකත්වය යම් යම් උදාහරණ නිදර්ශන ගෙනහර පාමින් තමයි අධ්‍යක්ෂණය යෙදෙන්නේ. ඉතින් මම ඇය ස්ත්‍රී චිත්‍රපටියේ අධ්‍යක්ෂණය කරා. නමුත් මාල්නී ෆොන්සේකා මැතිනිය තවත් මම දන්නේ මේ වර්තමාන සිනමාව ගැන කතා කරන්න ගියොත් අපි වෙන පැත්තකට යනවා. ඒ වගේ ඒ කියන්නේ මම කියන්නේ සසර චේතනා චිත්‍රපටියේ මම කිසිසේත් හැල්ලුවට ලක් කරන්නේ සෑහෙන්න මහන්සි වුණා ඒ කාශ්මීර ගමන එතකොට ඉන්දියාව තිරගත කරපු හැටි ඒ වගේ විශාල බාධක කම්කටොළු රාශියක් විඳමින් ගියේ ඒ ධෛර්යවන්තකම ඇය තුළ තිබුණා. ඒ ධෛර්යවන්තකම තිබුණා ඒ නිසා මට මේ නියුන් දරුවෝ දෙන්නෙක්ගෙන් කොයි දරුවදට වැඩි ආදරේ කියලා අහන ප්‍රශ්නත් විදිහට තමයි ඔයා මේ අධ්‍යක්ෂකවරියද රංගන වේදිකාවේද විදිහට වැඩිය කැමති කාටද කියලා අහන ප්‍රශ්න දෙන්න තියෙන උත්තර. දැන් ඒ කාරණයත් එක්ක මම කැමති මේ කාරණයක් දැනගන්න. ගාමිණී මාලිනී යුගය ගැන කතා කරනවා, විජය මාලිනී යුගය ගැන කතා කරනවා. ඊට පස්සේ ටෝනි මාලිනී කියලා අපි කතා කරනවා. සනත් මාලිනී කියලා අපි කතා කරනවා. සංඛ්‍යාත්මකව ගත්තහම ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් ගාමිණී මාලිනී හෝ විජය මාලිනී යුගයත් එක්ක. නමුත් මේ ඇතුළත් ඔබ දෙදෙනා කැපී පෙනෙන යුවලක් හැටියට අනන්‍යතාවයක් බිහි කරගන්න වාසනාව උදා කර ගන්නවා. මේක කොයි විදිහ වුණාද සහ කාලානුරූපීව එහි තිබුණු මේ යුගයේ තිබුණු විශේෂත්වය ඔබ කොහොමද දකින්නේ? මෙහෙමයි.
ගාමිණී මාලිනී කියන යුගය අපි ඒ ප්‍රතාපවත් වීර චරිතයත් අහිංසක පෙම්වතියත් අපි තාම ආදරයෙන් නරඹපු චිත්‍රපටි ඒවා අදටත් සදාතනිකයි අදටත් සර්වකාලීනයි ඒ හරහා එනවා පෙම්වතා මාලිනීට ගැළපෙනම පෙම්වතා විදියට විජය කුමාරතුංගයා හරි විජය කුමාරතුංගයන් සහ විජය මාලිනී යුගයත් किसी से अमतक कर इतना टोनी मालिनी युगे मालिनी प्रकाश करना ऐट हमुन सिनेमावे हम पेमता मा टोनी रणसिंह की अरे इतने ये युग वलट मंगिता मगे युगे किसी से सामान करके मट वासनावत्तम सत्नी दवस चित्रपटी एक सत्नी दवस चित्रपटी वो चरते रंगपांडेटी रवींद्रांदनी है नमूत ओह अबड़ा चरते करे आना शतम मट मे अवस्था लभ इतकोटे मे मालिनी समग रंगपैमट लबीम नम तिटपस्से अभी करणवा अवृद्धा के चित्रपटिया के चित्रपट इतर सार्थक एक मे आपे उदय तेनकोंगे अय अनिमल तेनकोन कर चित्रपट हिताम वटिना चित्रपटिया के असूतुने कलबल वगे हिंद हम बुण्य नमुत ए मालिनी समग रंगपापू चित्रपटीटिक मट हरी वेदगत इतकोट मालिनी समग काश्मीरे करपु ये गीत जवनिका मट हरी वेदगा तो मालिनी ससर चेतना चित्रपटे तुल रॉबिन फर्नांडोगे सटन अध्यक्ष ने याटते माव पुहनु करला ये ये करपु वेडकाटे मट हरी वेदगा नमुत सनत मालिनी के ला युगे पीली बंद समारुण्डांग में हितामता मामतक करना एक मट एच्चर देने ने ये आयट देनु नट नमुत मंग अनिवार्यम के ना गामिनी मालिनी विजय मालिनी टोनी मालिनी के ना ये युग एक මේක සංසන්දනය කරන්නේ පාසිතාරා ඒ සංසන්දනය කළ නොහැකි නමුත් ඒ එහෙම විශේෂ යුගයක් ඔබ කරලා තිබෙන අධ්‍යයනය තුල එතන ඔබ හරි ඔබ නිවැරදි මම මෙහෙම හවොත් දැන් අපි මාලි ෆොන්සේකා කියන ප්‍රවීණ රංගවේදිනියට කැපෙන රංගන ශිල්පියා මතන් රංගදරයා සොයනකොට ඔබේ අත්දැකීමට අනුව ප්‍රදිත්‍රේ ඔබට ගැළපෙනම පෙම්බතිය උනේ කවුද මට රිදීතිරිය ගැලපෙනම පෙම්වතිය උනේ සබිතා පෙරේරා නමුත් මම පැහැදිලිවම ඔබ ඇහුවනම් මේ ප්‍රශ්නේ පොඩක් එහාට ගිහිල්ලා ඔබ රංගපාපු චිත්‍රපටිය අතරින් ඔබ රංගපාපු පෙම්වතියන් සිනමාවේ පෙම්වතියන් අතරින් ඔබ වඩාත්ම කැමැත්තෙන් රඟපාන පෙම්වතිය කවුද කියලා ගීතා කුමාරසිංහ ඒක කිසිම ගැටලුවක් නෑ අද අර මෙතෙන්ද ගේන්න තිබුණා ගීතාව නමුත් මතිවර්ණ ඉන්නවා මං ජයපතන අයට අවංකයි මට හරි ආදරේ ගීත තමයි මගේ දැන් ඒතුමියත් එක්ක සම්බන්ධ වෙලා කරපු සහ මේ විශිෂ්ට ගණේ නිර්මාණයක් පාලමයට කෘතිය පිළිබඳ අපි ඉස්සරහට කතා කරන්න බලවන් එවි අත්දැකීම් එක කතා කරමු අපි ඔබ කිව්වනේ අර ආරම්භයේදීම අසාර්ථකුණු සිනමා නිර්මාණත් එක්ක මම යා යුතු පැත්ත තීරණය කරනකොට මට දෙවෙනි වතාවට සිනමාවට ප්‍රවේශය ලැබුණු සිනමා කෘතියන් තිබෙනවා කියලා. ඒතර දෙවෙනි ගමන ඔබ සිහිපත් කරානේ. අපි දෙවෙනි ගමනයි දැන් කතා කරන්න අපේක්ෂා කරන්නේ. මේ රූප රාමුතුලේ අතීතයේ ඔබට යලි සිහිපත් කළ දෙන්න අපි ලෑස්තියි. මසේ බුදුකමට වගේ පෙරම්පුරලා මං ඔයාව බැඳගත්තේ මේ වගේ ප්‍රශ්න ඇති කරගන්න නෙවෙයි ඇරලා යන්න ආවා වගේ ඒකට කමක් නැහැ ආයෙත් එහෙම ගෙනියන්නේ නැහැ චාමරත් සලුනාවේ සීසත් සලුනාවේ සුරංගනා මාව දැක්කම දැන් මිනිසු කියන එකට හිත නෙවෙයි රිදෙන්නේ. තාස යුදෙන් එකතු වෙනවා දකින්න. එකා ඉන්න බව අපිත් දන්නවා. ඒ ඒකා හරි රහදාගත්තේ නැති එකනේ අපි කියන්නේ. මේක උනේ උඹේ අතේ නෙවෙයි නං. සිද්ධ වුණ හැටි උඹට ප්‍රශ්නයක් නෙවෙයි. අමරුත් සැලුනා සීසත් සැලුනා නන්ද දැක්කනේ කියලා නරකට හිටියා. දැන් කයි වාරු ගන්න කෙදෙට්ටනා කියලා නිකම්. ඔහුගේ ගෑණි කන්‍යා භාවයේ නැති වෙලා. එයාවත් දන්නේ නැළු ඒක උනේ කොහොමද? ඕගලන්ට බැරිද පොඩ්ඩක් ඒක හොයලා බලලා කියන්න උනේ කොහොමද කියලා මොකද මට වැඩි අමාරු ඕගලන්ටනේ චාමර සැලුනාවේ සීසත් සැලුනාවේ මේක මොකක් හරි දෙකින් ගත් තියෙන්න එපා ඉන්න බැරි නම් කියන්නේ මං ගිහිල්ලා ඇරලා නැන්නේ ඒක ඉවරයිනේ තමුන්න දෙකපු දෙයක් ගැන විශ්වාස කරලා තරුණ ජීවිත අවුල් කරගන්න එක වැඩක් නෙවෙයිනේ ඔබ තිවිදිලා ඇය තිවිදිලා සිනා ඒ අතීතේ අපි යලි සිහිපත් කරේ 1984 එච් ඩී ප්‍රේමරත්නයන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු සාහිත්‍යමාගේ නිෂ්පාදනයත් නෑ නෑ රත්නපාල මරවනාකුඩගේ අධ්‍යක්ෂණය නිෂ්පාදනය 84 තිරගත වෙනවෙන්න උන 82 තමයි අපි
82 82 තමයි 82 81 කාලේ වකවානුව තුල තමයි 81 මොකද මේ සිතාරා 82 කයිරෝ ජාත්‍යන්තර චිත්‍රපට වලට අරගෙන යන්නේ දෙවෙනි ගමන. එතකොට තිරගත වෙනක 84 වෙන්න පුළුවන්. 81 තමයි අපි දර්ශන ගත කිරීම කරේ. දැන් මේ සිනමා කෘතියත් නර්මනකොට මට ඔපෙන් අහන්න ඉතුරු ප්‍රශ්නේ තමයි පිටපතක් තෝරා පිටපත තෝරා ගන්නවානේ සාමාන්‍ය අපි දකිනා හැම ගොඩ දෙනෙක් කියනවා ශිල්පීන් රංගන ශිල්පීන් ශිල්පීනෙන් ගත්තාම ඔබ හැම පිටපත තෝරනවාද හෝ මොකක්ද ඔබේ නිර්ණායක පිටපත තෝරන්නේ? නෑ පිටපත තේරීමක් අර 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 මං කලින් සඳහන් කරපු කාල සීමාව තුල උනේ නැහැ. මුල් කාලේ ඔව් මුල් කාලේ තුල උනේ නැහැ. මොකද මම වෘත්තීය මට්ටමින් දැන් ඉන්නනේ. දැන් මං කියවනේ මං කොළඹට එන්න ඕනකම තිබුණා රැකියාවක් කරන්න ඕනකම තිබුණා කියලා. එතකොට මේ දෙවෙනි ගමන වගේ එකක් මට ලැබෙනකොට ඇත්තටම සිතාරා ඒ වකවානුව එක පොඩ්ඩක් බලනකොට මම HD ත් එක්ක ගොඩක් කතා කරා ප්‍රේම් එක්ක. එතකොට මම පොඩි චකිතයක් තිබුණා. දැන් මෙතන මේ අහිංසක තරුණයෙක්ගේ කන්‍යාභාවය පිළිබඳ කතා කරන දෙයක් නේ. එතකොට ඇත්තටම චිත්‍රපටියේ අපිට පැහැදිලිව පේනවනේ ඇය අහිංසකයි කියලා. ඒ චිත්‍රපටිය බල නරඹපු කෙනෙකුට තේරෙනවා ඇය අහිංසකයි කියලා. එතකොට මේක වෛද්‍ය මතයක් කො මොනවා හරි අනිත් එක මේක හරිම ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ශ්‍රී ප්‍රේමරත්නගේ. මොකද අද දවසේ ওই වගේ චිත්‍රපටයක් කරන්න ගියා නම් ඔක වැඩිහිටියන්ට පමණයි. නමුත් ඒ ඔහුගේ තිබුණ සංවරකම ඔහුගේ තිබුණ ශික්ෂණය මේ චිත්‍රපටිය සඳහා. ඉතින් එතෙන්දී එතකොට දැන් මේ යුවතියකට ඒ යුවතියගේ ට ඇය විසින් වගකිව යුතු නැති යම් කිසි දෙයක් වෙනුවෙන් කටයුතු කරන තරුණෙක් විදිහට කරන එක පොඩි ගැටලුවක් වෙනවා කියන එක මට පොඩ්ඩක් දැනුණා. ඉතින් ඕක නිමල් ඩී ගමගේ ස්ක්‍රිප්ට් එක. දැන් මම මේ වාද්‍යවල මතක් වෙනවා සිතාරා මෙහෙම කියද්දි. ඒ ස්ක්‍රිප්ට් එක ඉස්සෙල්ලා තිබ්බේ මේ සබිතගේ චරිතය අන්තිමට ගැලවැරලා ගන්නවා. ඒ කියන්නේ අර පුද්ගලයා මගේ චරිතය කිසිසේත් විශ්වාස කරන්නේ නැහැ ඒව. ඒ නිසා අර මේ ඇතිවන මානසික ආතතිය ඇති කරගන්න. අර අර අම්මා අම්මයි මේ නැන්දයි අර දෙනමක හාමිනේ සහ හිරාංගනේ සේරසිංහ කරන අරියාදුව තුල ඇය එහෙම වෙනවා. නමුත් ඒකට වඩා වෙනස් මේකකට ආව හිඳ තමයි උනේ. ඉතින් නමුත් මේ චිත්‍රපටිය කරන්න ගියාම මම ඒ චිත්‍රපටියට හේ විදිහටම දායක වුණා. නමුත් මම විශ්වාස කරනවා මේ වෙලාවේ කියන්න ඕන මට කෙනෙක්ගේ මම මුලින්මත් කිව්වනේ මම කතා කරනකොට යම් කෙනෙක්ගේ හොදක් තියෙනවනේ ඒක මම ඕනම තැනක කියනවා ඒක ඒක මම මේ කියනවා මේ සබිතා විශේෂයෙන්ම මේ චිත්‍රපටියට විශාල කැපවීමක් කරා. ඇය මං හිතන්නේ ඒක කරන්න ඇත්තේ ඇයගේ මව්පියන් ජනප්‍රිය නළු නිළියෝලක්නේ. නමුත් ඇයට අවශ්‍ය වෙලා තිබ්බා ජනප්‍රියතාවයට වඩා දක්ෂතාවය ඔප්පු කරන්න. ඒ නිසා මේ චිත්‍රපටිය තුළ ඇය මං හිතන්නේ සම්පූර්ණ ඇයගේ දායකත්වයේ කරා මේ චිත්‍රපටියේ මැනිලා චිත්‍රපටිය උළෙලේ තිරගත වෙනවා. එතෙන්දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා ඉන්නවා ජූරියේ. එතෙන්දිත් ඇය ගැන සඳහනක් වෙනවා. නමුත් සම්මානය යන්නේ වෙන කෙනෙකුට. නමුත් අර තෝරා ගැනීම ගැන ඔබ කියනකොට නම් ඒ තෝරා ගැනීම මං කරා. හැබැයි සාරා ඊට පසු යුගයේවල සමහර අය බැහැයි කියපු චරිත මං කරා. දැන් ඒක ගැන විස්තර කරන්නේ නැහැ. ඒ චිත්‍රපටයේ එන්නේ නැහැ කවදාවත්. ප්‍රේමවතී මනම්පේරි චරිතයේ ඝාතකයා කියන්නේ මේ කියන ඇල්ෆඩ් විජේසූරිය මට හරියටම නම් මතකෙ ඉන්නේ. ඒ හමුදා නිලධාරියාගේ චරිතය මං කරා. මොකද ඒ නඩු පිටපතෙන් හදලා තියෙන්නේ. නඩු පිටපත දිහා බලපුවම පේනවා ඔහු තුල තියෙන යම් යම් සාධරණීය කරුණු තියෙනවා කියලා. ඒ චැලෙන්ජ් එක මං ගත්තා. ඒක සාමාන්‍යයෙන් ඔබව අධ්‍යයනය කරනකොට සහ ඔබේ රංග ප්‍රතිභාව අධ්‍යයනය කරනකොට හඳුනා ගන්න තියෙන තැන් ඔබ ස්මතු කර ගන්න තියෙන තැන් දැන් අනේ කාරණේ රූප ස්වභාවයෙන් සහ රංගණයෙන් මනාලෙස ගැලපෙන යුවලක් දෙවෙනි ගමන චිත්‍රපටය හරහා එළියට එනවා. ඒ ඇතුලේ විශේෂයෙන් සබීතා සනත් කියන යුවල එකට එකතු කරන්න සහ ඔබ දෙදෙනාගෙන් යම් කිසි ප්‍රවාහයක් නැතිනම් එක්තරා යුගයක් නිර්මාණය කරන්න දෙවෙනි ගමනත් බොහොම දවැන්ත ආධාරකයක් බවට පත් වෙලා තියෙනවා. දැන් ඒ කාරණේ කොයි විදිහටද ඔබ දැන් වර්තමාන වෙනකොට දකින්නේ? ඒ සුසංයෝගය කොයි විදිහටද ඒ පැවැත්මට මෙහෙමයි සාධක වෙන්නේ? ඔය අපි හිතමුකෝ ඔක එඩී රුක්මණීගෙන් පටන් ගමුකෝ. ඒ එතන ඉඳලා ඒ වගේ යුග නිර්මාණ වෙලා තිබුණා. නමුත් ඒ යුගයන් ඉල්ලා සිටියේ ප්‍රේක්ෂකයා විසින්. දැන් ප්‍රේම් ජයන්ත් සහ මට හිතන්නේ ෆ්ලොරිඩා ජයලත් ඒ දෙන්නගෙත් යුගයක් තිබිලා තියෙනවා. සුජාතා චිත්‍රපටයේ තිරගත වෙනකොට ඒ කාලේ මේ සුජාතා වලලු කියලා එහෙම ගිහිලා තියෙනවා ඒ නළු නිළියන් වෙනුවෙන්. ඉතින් දැන් මේක දැන් අපි කලින් කතා කරපු යුග වගේම මේ යුගයත් නිර්මාණය වුණේ මගේවත් සබීතාගේත් උවමනාවකට නම් නෙවෙයි. නමුත් අපි දෙන්න තිරේ කැපෙන යුවලක් විදිහට විශේෂයෙන්ම වාණිජ සිනමාවේ ඒක
කෙලින්ම මේ ප්‍රේක්ෂකයා වැළඳගත්තා. දැන් මෙහෙම හිතන්න ගාමිණි මාලිනී යුගයේ මෙහෙම තියෙද්දි මාලිනී වැඩ කරනවා තිස්ස විජේසුරේන්ද්‍ර එක්ක, මාලිනී වැඩ කරනවා රොයිඩ් සිල්වත් එක්ක, මාලිනී වැඩ කරනවා ඔස්වල් ජයසිංහ එක්ක, තව නළුව රාශියක් එක්ක වැඩ කරනවා. නමුත් විජේ කුමාරතුංගයන්ගේ පැමිණීම යුගයක් ඉබේම ප්‍රේක්ෂකයන් විසින් හදලා දෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මෙතනත් උනේ කියලා මට කියන්න පුළුවන්. අපිට බලෙන් යුගවල හදන්න බෑ. සිනමා ප්‍රේක්ෂකාගාරයේ උත්සාහය නැත්තම් ඔවුන් ඉල්ලා සිටින්නේ කොමක්ද? ඒ හරහා එක් එක් කාලවලදී ජනප්‍රියුණු කණ්ඩායම් එක්ක තමයි අපි ප්‍රමුඛව මේ යුග ගැන කතා කරන්නේ. ඒක අපි ඉතින් එහෙම අපිට ඒ වගේ මම බලාපොරොත්තු වෙනවා, මම ප්‍රාර්ථනා කරනවා ඒ වගේ තරුණ යුවලක් අපිට වර්තමානයේ දැන් වර්තමානයේ සිනමාව තියෙන එක ගැන කතා කරන්න ගියොත් අපි පිටපලිනවනේ. නමුත් මේ මොහොතේ මේ 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 මැදිරිය තුල මම කියනවා ඒ වගේ යුවලක් අපට නැවත වතාවක් පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. අපේ සීපත්වර වැඩසටහනේ මීළඟ ගීතයටයි යොමු වන සූදානම් වන්නේ අරලිය මා චිත්‍රපටයත් ඔබේ ජනප්‍රියත්වයට සහ කාගේත් මතකයේ රැඳුණු සිනමා නිර්මාණයක් ඉද්දමල් කතාවේ ගීතය අද වැඩසටහනට අපි එකතු කරන්නේ අරලිය මල්හි මතකයත් යලි ස්මරණය කිරීමේ බලාපොරොත්තු වෙමින්. मल कतारे इतमल कतारे कुमारी रत्नम कुमारी मंगवा के तू यो यादो देवा इन्ना पे मी
රත්තරන් කුමාරි අදමින් අප දෙදෙන ජන්මෙන් ජන්මේ සිදුහත් යසෝදර සේවන්නේ උපදින භවෙන් භවේ මතු සංසාරේ උපගේ දෙපා මුලේ මා උපදින්නයි අරලිය සුදෝ සුදින් රුවසල්ලා කුමරී රත්තරන් කුමාරී මං මගේ දෝ ඒයා දෝ මායියා දෝ ඔබ මට දුලුස් මහේ පහනේ අල්ලුකේ දිෂ්ණ දේවා ඉන්න පිමේ පුංචි ලෝකේ මල් කතාලේ කුමරි රත්තරන් කුමාරි ඉද මල් කතාවේ සරත් මාතය මේ අරලිය මල් චිත්‍රපටයේ මේ ගීතයත් එක්ක ඔබේ රංගනය අපිට යලි යලිත් සිහිපත් වෙනවා. කැමති අතීතයේ සහ අරලිය මල් නිෂ්පාදනයේ කොමගේ අත්දැකීමක් වුණාද කියලා දැනගන්න. ඊට වඩා දෙයක් මම කියන්න ඕන සිතාරා. මායා දමයන්තිත් මගේ මිත්‍ර වජිර ඉදිරිමානත් ජෝතියගේ අඩුව පිරිමහගෙන වජිර ඉදිරිමාන අද දවසේ මගේ ආරාධනාවෙන් මෙතෙන්ට ඇවිල්ලා විශාල සංග්‍රහයක් මට කළේ. නමුත් ඊට වඩා මට අතීත කතාවක් කියන්න ඕන. මම ආර සිනමාවට පිවිසිලා මේ කවුරුද දන්නේ නැති ඒ කියන්නේ සිටු කුමරු චිත්‍රපටයෙන් පස්සේ ඊළඟට මම මොනවද කරන්න කියලාවත් කියන්න දන්නේ නැති කාලෙක අපි එකට වැඩ කරන ඔය වකවානුව තුල මා සමගම සිනමාවට ඒ කාල පරාසය තුනම පැමිණි අය තමයි මට වඩා හැබැයි කලින් සබිතා අනෝජා ඒ වගේ පිරිසන්නාදීකා ඒ හුඟක් පිරිස. එතකොට ඔය දවසක් මං අනෝජා හම්බෙන්න යනවා. ඒතර අනෝජා ජීවත් වෙන්නේ මායා දමයන්තිත් එයාගේ ස්වාමියා වික්ටරුත් එක්ක. ඒ කාලේ වික්ටර් කියන පුද්ගලයා හැම සංගීත වැඩසටහනකටම අවශ්‍ය කරනවා. ඔහු විශේෂ සංගීත භාණ්ඩයක් පාවිච්චි කරනවා. මං හිතන්නේ බෝගොඩ මල්ලි කියයි මොකද්ද ඒක? අන්න එයා කිව්වා ඒක වෙන කෙනෙකුට වාදනය කරන්න බෑ. ඉතින් පස්සේ තාක්ෂණයේ දියුණුවත් මත ඒ වගේ දේවල් පාවිච්චි වෙනවද නැද්ද කියන එක වෙනම දෙයක්. නමුත් එදා මම මේ කවුරුවත් නෙවෙයි. නමුත් මේ දෙන්න මට සලකපු විදිය මට ආදරෙන් සලකපු විදිහේ වික්ටරුයි මායා දමයන්ති මට සලකපු විදිය මේ මොහොතෙත් මං කෘතගුණව සලකන්න කියන්න ඕනේ ඒක. ඒක මට මගේ හදවතේ රැඳිලා තිනවා. අද වික්ටර් මහත්මයා ටිකක් අසනීපව ඉන්නේ. මං ඔහුට ඉතාම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මේ මොහොතේ. ඒ වගේම වජිර මගේ හැම දෙයකටම ඉන්න කෙනෙක්. මම පහුගිය වකවානුව තුළ චිත්‍රපටිය කරන වෙලාවේ මට තිබුණු කා ප්‍රශ්න වලට වජිර හිටියා. අදත් ඉන්නවා. ඒ වගේමයි. නමුත් ඔබ අහපු ප්‍රශ්නේ මං මොහොතකට ඉවත් වීම ගැන මට සමා වෙන්න. අරලිය මල් චිත්‍රපටිය ඇත්ත වටේම ඉතාම සුන්දර කතන්දරයක්. අරුක්ගොඩ මහත්මයා කරේ දිවංගත අරුක්ගඩ. එතකොට මං අර ඔයාට කිව්වා වගේ දැන් ඔය අරුක්ගොඩ ඉතාම ඉක්මනින් වැඩ කරන කෙනෙක්. නමුත් මටත් අනෝජටත් ඕන වෙලා තිබුණා මේ ලස්සන සින්දුව අජන්ත රණසිංහ ලියපු මේ ලස්සන සින්දුව ඒනස් සොයිසගේ සංගීතයට මායයි ජෝති අයියයි කියපු ඒ ලස්සන සින්දුව බලන්න ඒකේ වචන අර සිදුවත් යසෝදරා ඒ ප්‍රේමය ගැන ගන්න එතෙන්දි හරි සාලි අශෝක මාලවත් රොමියෝ ජුලියට්වත් නෙවෙයි නලදමයන්තිවත් නෙවෙයි හරි. ඉතින් මේ ඒ ගීතය දැන් අරුක්ගොඩ හදනවා ඉක්මනට ඉවර කරන්න. ඉතින් අනෝජයි මමයි දෙන්නම අර රොනල්ඩ් ෆර්නැන්ඩෝගෙන් ප්‍රැක්ටිස් වල අපිටත් කරන්න පුළුවන්.
නමුත් මේ ඉක්මන් කිරීම අපිට එච්චරම් ගැළපෙන්නේ නැහැ. අනික ඇඳුම් එච්චර වෙනස් කරන්න දෙන්නේ නැහැ. එක ඇඳුමකින් මේ යමු කියලා. ඊට පස්සේ අපි දෙන්න හිතලා වරද්දනවා. මේ දවස ගෙවන්න. ඒ කියන්නේ අපිට ඕන ටිකක් මේක හොඳට කරන්න. ඔව් ඊට පස්සේ අපි ඇඳුම් කට්ටල හතරකට ගිහිල්ලා කරා අදත් මේ සින්දුව ජනප්‍රියයි. ඉතින් මේ අරුගුඩට ලොකු ප්‍රශ්නයක්. ඇයි මේ සනතුයි අනෝජයි මේ මේකන වරද්දන්නේ කියලා. ඉතින් එකක් අනෝජා වරද්දනවා එකක් මං වරද්දනවා. ඒ වරද්දලා අපි මේක කරගෙන යනවා. ඒ හරි සුන්දර අතීතයක් තිබුණා. නමුත් අදත් මට මම කරපු සින්දු ගොන්නක් මැද්දේ මේ සින්දුව තෝරාගන්නේ මම එක හේතුවක් ඒක. ඒ සුන්දර කාලය මතක් කරන්න අනිත් හේතුව වික්ටටත් මායා දමයන්තිටත් මගේ ගෞරවය පුද කරන්න. බොහොම කූට උපක්‍රමයක් යොදාගෙන අධ්‍යක්ෂවරයා මුලා කරලා පොඩ්ඩක් ඒ කාලේ අරගෙන මතර ඒ ගීතය අපේ මේ රූපරාමුලින් ව්‍යුක්තව චිත්‍රපටයේ රූපරාමුලින් ව්‍යුක්තව අපිට දකින්න බෑ. මොකද මොන විදිහේ වුණත් අපිට ඒ රූපරාමු එකිනෙකට පෙළට මතක් වෙනවා. මේ ගීතය පටිගත කරන අවස්ථාවෙත් මම එතන හිටියා. එතකොට ජෝති අයියා ඒ ගීතයට කරපු සත්කාරය මට මැවිලා පේනවා. ඒවා කියන්න ගියොත් ඔබ මගේ කාලේ කලමනාකරණය කරනවානේ හිතාරා. ඉතින් මැතිනි ඒ නිසා මම නිශ්ශබ්ද වෙන්නම්. දැන් මේහෙම අපිට සිහිපත් කරන්න පුළුවනි සනත් ගුණතිලක මහත්මයා. දැන් ඔබ නළුවා හැටියට ඔබේ චරිත නිරූපණය චිත්‍රපටයට වඩාත් හොඳ සාධාරණයක් ඉෂ්ට කරනකොට පසුබිම් ගායනෙන් ඔබට හඬ ලබා දුන්නු ගායකයන් පිළිබඳවත් අපි කතා කරන්නට ඕනේ. ඒතරින් අපි ගත්තොත් ක්ලරන්ස් විජේවර්ධන, මිල්ටන් මලවරාච, වික්‍රත්නායක, සනත් නන්දසිරි, ටීම් ජයරත්න, එච්.ආර්. ජෝතිපාල, ග්‍රේෂන් ආනන්ද මේ වගේ මහා දවැන්ත චරිත එදා ඔබේ රංගනය වෙනුවෙන් ඔබට පසුබිම් ගායනය සඳහා දායකත්වය ලබා දුන්නා. මේ අයගේ අනන්‍යතාවයන් සහ විශේෂත්වයන් ඔබේ රූපයට එකතු වුණාම මේක කොයි වගේ සාර්ථකත්වයක් හැටියටද ඔබ දකින්නේ? මෙහෙමයි, රසිකයෙක් විදියට ජෝතිපාල මහත්මයාගේ කටහඬ ගාමිණීටත් විජේටත් ගැළපුණු ආකාරයත්, විජේ ජෝති සුසංයෝගයත් ඒක අදටත් සර්වකාලීනයි. ඒක ගැන කියන්නේ යුතින් වෙනම දෙයක්. නමුත් මුලින්ම ජෝති අයියා මට ගීතයක් කියන්නේ හසමල් ගවසා කියලා අම්මේ මට සමා වෙන්න චිත්‍රපටියේ. ඒ දවන්තයාව මට මැවිලා පේනවා මං ඉස්සරහා පිට ඒ සින්දුව පටිගත කරපු ආකාරය. එතකොට සින්දුවට සාධාරණයක් කරමින් වන් ටේක් ඕකේ මේ ඔගොල්ලෝ දෙන්නා වගේම තමයි එක ටේක් එකයි. හරි, මට කිව්වේ මල්ලි මේ සින්දුව කියද්දි මට පොඩ්ඩක් ඇඬුණා මේක රඟපාද්දි උඹටත් ඇඬෙන්න ඕන කියලා. ඒක ඔහු අධ්‍යයනය කරා, නළුවන් අධ්‍යයනය කරා. ඉතින් ඊට පස්සේ සිතාර මම මං කියන මේ පළවෙනි මේක එක තැනක දෙකක ඇති. නමුත් මේ වගේ වැදගත් වැඩසටහනක මං කියන්න ඕන. දැන් නැවතම මේ චිත්‍රපටය එනවා ඊට පස්සේ. එතකොට දැන් විජේට කියන්නේ කොහොමද ජෝතිනේ? එතකොට අපි ඒ කාලේ සින්දු පටිගත කරනවා බලන්න යනවා. අපිට එහෙම ඌමනාවක් තිබුණා. ඒ ඌමනාව අධ්‍යක්ෂකවරුනුත් අපිට අපෙන් ඉල්ලා හිටියා. අපේ වාණිජ චිත්‍රපටි අදටත් සාර්ථක වෙන්නේ අදටත් තිස්සනාගුඩු විතාන මහත්තයාගේ රිදී ටීවී එකේ පෙන්නද්දී ඒක සාර්ථක වෙන්නේ ඒ නිසා. කොහොම හරි දැන් මම ඉන්නවා දැන් මෙතන විජේට නම් එන්න වෙලාවක් තිබුණේ නැහැ. දැන් සරත් දසනාගේ අසපාලිත නානක්කාරය ඉන්නවා දැන් මේ සංගීත කණ්ඩායමත් එක්ක. එතකොට ජෝති අයියා එනවා. ජෝති එන ගමන් අර ගැඹුරු කටහඬින් කියනවා යසපාලිතට කියනවා පාලි සනට්ටයි විජේටයි දෙන්නට මමනේ. කියන්නේ අපි දෙන්නටම වොයිස් එක එයාට පුළුවන් ඒක වෙනස් කරලා කරන්න. එතකොට ටිකක් වෙලා ඉඳලා සරත් දසනායක කියනවා ජෝති අපි බැලුවා මේ සනතුත් ඉස්සරහට එනවා තව අලුත් කොල්ලෙකුත් ඉස්සරහට දාමු කියලා. එතකොට ග්‍රේෂන් ගිටාර් එක වාදනය කරනවා, ග්‍රේෂන්ව යොදවනවා. කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. ඉතින් මට හැබැයි පොඩි දුකක් එනවා මේ ජෝති අයගේ කටහඬ මට. එතකොට ඉදමල් කතාවෙත් කරලානේ. හරි, එතකොට එහෙම දුකක් එනවා. නමුත් ග්‍රේෂන් මා වෙනුවෙන් කරපු දේ මට ඒ කාලාන්තරය මුල්ලේ ග්‍රේෂන් කරපු දේ මට අමතක කරන්න බෑ. අද මරියෝටත් මං අඩගෙව මරියෝට එන්න විදිහක් නැහැ. ග්‍රේෂන් සම්බන්ධයෙන් කතා කරනවා නම් ඒක ඇත්තටම ඉතාම සෝචනීය කතන්දරයක් සිතාරා. ඒක මට මේ වෙලාවේ කතා කරන්න බෑ. නමුත් අපි ගීතය සිහිපත් කරපු නිසා සමි අතීත රිදෝ මතකයක් වුණත් අපි ස්මරණය කරපු නිසා අපි හිතුවා මේ සුදුසුම වෙලාව මේ ගීතය වැඩසටහනට එකතු කරන්න කියලා. මග එලි මවනා තරුකෙන් ඔබ වේ තනි වූ කතර දිමේ මහදේ හිරුත් ඔබයි මහදේ සඳුත් ඔබයි දෙවියන් ඔබ වේ පුද දෙනි සමදා මහද ප්‍රණාමේ
विहीन आहते वसंते तारकामल අතීත සිහිපත් කරමින් අපි මේ වැඩසටහන තුළ කතා කරන්නේ අතීතයේ තුළ තිබුණු සුන්දර දේවල් සහ අනාගතයට නැත්නම් වර්තමානයට මේ අතීතේ කැඳාගෙන ඒමේ අවශ්‍යතාවයක් දැඩිව අපිට තියෙනවා. මොකද ඒ අතීත සිදුවීම් හරහා තමයි මේ වර්තමානයේ ගොඩනැගිලා තියෙන්නේ. ඒ වර්තමානයෙන් එන ප්‍රතිඵලය තමයි අනාගතයේ තවත් දෙයක් නිර්මාණය කරන්නට දායක කරගන්නේ. ඒක නිසා මේ අතීතය අපිට හරි වටින්නේ සරත් මහත්තයා. අපි මේ ගීතය පිළිබඳව තැබූ සටහනත් එක්ක මම එනවා ආපහු ඔබේ රංග ගන ජීවිතේ හැරුම් ලක්ෂ්‍ය ලෙස අදටත් අපි කතා කරන සිංහල සිනමාවේ සදාකාලික අරවින්ද පිළිබඳව කතා කරන්නේ අපි දන්න කාරණේ සහ ඔබ නිතරම මේ කාරණේ පිළිබඳව ප්‍රසිද්ධිය ප්‍රකාශයට පත් කරලා තිබෙනවා ඒ කාලේ හිටපු ජේෂ්ඨ සහ මේ ප්‍රවීණ සිනමා මාධ්‍යවේදීනි සිනමාව පිළිබඳව විචාරකයන් මේ මාධ්‍යට වර්තා කරනවා සහ විශේෂයෙන් ඔබව මේ චරිතයට අරවින්දගේ චරිතයට මාටින් වික්‍රමසිංහ ශූරීන්ගේ විරාගයේ නවකතාවේ එන අරවින්ද ජයසේනගේ චරිතය කරන්න ඔබ වගේ වාණිජ සිනමාවේ නළුවෙක් වෙයි තෝරගත්තේ කියලා මේකට තිස්සාබේසේකර මහත්මයාත් හොඳ පිළිතුරක් ලබා දීලා තිබුණා මම කැමතියි මේ කතාව ඔබ කීප විටක්ම ප්‍රසිද්ධියේ කතාව කියලා දෙනවා අපි වැඩසටහනට මතක් කරමු මොකක්ද අතීත කතාව කියලා අතීත කතාව මෙහෙමයි දැන් මෙහෙම කියන්නම්කෝ දැන් ගම්පර්ලි චිත්‍රපටියේ ජිනදාසක චරිතයේ ගාමිණි ෆොන්සේකාව තෝරා ගන්නකොට මාටින් වික්‍රමසිංහ මහත්තයා කිව්වා මේ මම හදපු ජිනදාස නෙවෙයි කියලා නෙවෙයි ඔය මේ බොක්සිං කාරෙක් නේ වගේ එකක් එතකොට මාටින් වික්‍රමසිංහ මහත්තයා ජීවිතුම් අතර හිටියා නම් එතුමත් ඔය කතන්දරයට එමෙනවා මේ නැවත හමු වීම එකේ දැන් අපි දෙන්න දැකපු සින්දුව වගේ ඒවා දිහා බැලුවා නම් ඉතින් මෙතෙන්දී මගේ රංගනයක් පිළිබඳව කිසියම් ආකාරයක සටහනක් සලකුණක් නොතිබුණු නිසා විය හැකි ගාමිණී විජේසුංග සහ අජිත් සමරනායක කියන ඒ ශ්‍රේෂ්ඨ විචාරකයන් දෙදෙනා බොහොම ශිෂ්ට විදිහට නැකිටලා ඒ මුහුරත් උලෙලෙද්දිම කියනවා අහවලා යොදා ගැනීමෙන් තිස්සබේසේකර විරාගය විනාශ කරගන්නවා කියලා. ඉතින් ඒක කියනවා මේ වෙන කිසිම පෞද්ගලික හේතුවක් නිසා නෙවෙයි කියලා. තව එක දෙයක් වට මම එකතු කරනවා මේ දැන් අපි ටිකක් වෙලා කතා කරපු වෙලාවෙත් කිව්වා මතක් කරලා හරි කියනවා කියලා. කලියුගයේ චිත්‍රපටියේ මගේ ඇලන්ගේ රූප ස්වභාවය දැකලා තමයි තිස්සබේසේකර විරාගයට මම තෝරගන්නේ. හරි. ඒක විශේෂ දෙයක්. නමුත් එතෙන්දී මම සලිත වෙනවා. මම හිමින් පැත්තකට වෙලා ඉන්නවා. නමුත් තිස්සබේසේකර යන්නේ ඒකට නිසි පිළිතුර දීලා කියනවා. මේ සරෝජිනී වගේ කුලවත් ධනවත් යහපත් තැනැත්තියක් ගේ හිත ගැනීමට සිරිදාස වගේ ඒ ඒ පෞල් පසුබිමේ ඉන්න තරුණයෙක් සිටියේදිත් ඊට එහා ගිහිල්ලා අරවින්ද වගේ කෙනෙකුට පෙම් බඳින්න අරවින්ද තුල යම්කිසි ආකර්ෂණයක් තියෙනවා. එතකොට මේ අරවින්ද කියන නමම කියන්නකො නෙළුම් මල එහෙම කියලා තිස්ස විග්‍රහ කරනවා තිස්සයා විග්‍රහ කරනවා මේ සඳහා මටම යොදාගන්නේ අහවලා කියලා. මම පොඩ්ඩක් ඈත් වෙලා ඒ චන්ද්‍රමල්ල වාරච්චි මැතිනියට මම මේ වෙලාවේ ස්තුති කරනවා විරාගය වගේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා මේ අදත් අපිට කතා කරන්න අවස්ථාවක් ලබා දීම ගැන. එතකොට මම ඇයගේ මුළුතැන්ගේ පැත්තට ගිහිල්ලා ඉන්නකොට මේක වටහා ගන්නවා මේ ඔය චිත්‍රපටියේ සඳහා තව නිකන් රජතුන් කට්ටුවක් වගේ ගුණදාස අමරසේකර කාලෝ ෆොන්සේකා සහ රංග වික්‍රමසිංහ කියන ඒ ගෞරවනීය මහත්වරුන් මේ තිර රචනයත් සමග සම්බන්ධ වෙනවා. ඉස්සෙල්ලාම ඉන්නේ ගුණදාස අමරසේකර. ගුණදාස අමරසේකර එන්නේ මාව හොයාගෙන එන්නකොට මම ඉන්නවා දැන් පැත්තකට වෙලා. දැන් මම තීරණය කළා බලාපොරොත්තු අතෑරලා දැන් මම බලාපොරොත්තු අතෑරලා සහ මම හිතන්නේ මෙච්චරයි. මේ වගේ විශාල මේ මුහුරත් කියන ඒවා ඒ කාලේ තිබුණ විදිය හරි දුක හිතෙනවා. ඇත්තටම සිතාරා එච්චර කියන්නේ ඒවා දැන් නැති එකටයි දුක හිතෙන්නේ. ඉතින් චරම ගාම්භීරයි. ලස්සනට වඩා ගාම්භීරයි. ඔහු එනවා කුස්සියට එන්නේ පයිප් එක අරගෙන පයිප් එකට අර දුම්කොළ ටික තද කරගෙන ඉලන්දාරියා මොකද්ද උතන ඉන්න කරන්නේ? මං කියනවා නෑස මේ දැන් මං හිතාගෙන ඉන්නේ මේ මේ විශේෂ කෘතියට හානියක් වෙනව නම් මගෙන් මං අයින් වෙන්න. ඒකයි මගේ කතන්දරය. ඒකයි වෙන මම කිසිම දෙයක් නෙමෙයි. මේ ඌක තමසෙට කරන්න පුළුවන් ඕයි. හරි. කියලා පිටර තක්කක් දාලා යනවා. ඊට පස්සේ කාලු පොන්සේ කියනවා. එයා කියනවා යා මේ මේ මගේ බෑන විජේ කුමාරතුංග එයා පිටර චිත්‍රපටි ජීවිතය ගැන එච්චර සීරියස් වෙන්නේ නැහැ. එයා දේශපාලනයටයි ගොඩක් කිට්ටු. නමුත් ඔයා එහෙම නෙමෙයිනේ. ඔයාට පුළුවන් සරන්.
කියලා මාව මේවා කරනවා. ඩොක්ටර් රංග වික්‍රමසිංහ කෙලින්ම මේක තෝරාගත්ත විදිහට දැන් මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ මැතිනියත් මේකට කැමති වෙලා නැහැ මාව තෝරා ගැනීමට. එතකොට එතුමා කියනවා එතුමා මාගේ තෝරා ගැනීම එකඟ කරගෙන කියනවා මේ විදිහට සනත් මතක තියාගන්න මගේ තාත්තා කවදාවත් අරවින්දව දැක්කේ නැහැ. මම මේ මේ කෘතිය පහත් කරනව නෙවෙයි ගොළු හදවතේ සුගත් වගේ ධම්මි නැතිවීම නිසා ජීවිතේ විනාශ කරගත්ත පුද්ගලයෙක් නෙවෙයි. අන්න ඒක මතක තියාගන්න කිසිම වෙලාවක එහෙම ප්‍රේමේ කඩාවැටීම නිසා එහෙම වියෝවෙච්ච පුද්ගලයෙක් නෙවෙයි අරවින්ද කියන එක මතක තියාගන්න. ඒ කියන්නේ එයත් කන්ෆර්ම් කරලා ඉවරයි. ඉතින් මම ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා මම මට උඩ කරන්නේ 36ට කෝල් එකක් දීලා ඒ කාර්යෙ මේවා තිබුණ නෑනේ මොබයිල් ෆෝන් කෝල් එකක් දීලා 36 අපි එහෙනම් කියලා කියන්නේ ඉතින් 36න් කෝල් එකක් එනවා. මල්ලි මේ හොඳයි අද වැඩේ හොඳට ගියා මේ අර තුන්දේ අර දෙන්න හරි වටිනා කතාවක් කිව්ව නේද ගා අර අර ਵਿਚාරක දෙන්න. ඔව්. හැබැයි මගේ තීරණේ මම වෙනස් කරන්න. මං ස්ක්‍රිප්ට් එක ලියන්න පටන් අරන් ඉන්නේ මං ලියන ලියන ටික වාට යවන්නම් අපි ඒ ටික කතා කරගෙන යමු. මට කිසිම උත්තරයක් දෙන්න විදියක් නැහැ. හරි. ඉතින් එහෙම වුණේ නමුත් මේකේ වටිනාම දේ මේ චිත්‍රපටියේ ප්‍රථම වතාවට අජිත් සමරනායක සහ ගාමිණී විජේතුංග මේක බලද්දි දෙන්නම් මාව වැළඳගත්තා. ගාමිණී විජේතුංග මාව වැළඳගෙන ඇඬුවා. අන්න එහෙම ਵਿਚාරයක් තිබුණේ. සාපේක්ෂව අද තියෙන වෙනස ගැනයි කතාන්නේ. ඊට කලින් හැබැයි එක්තරා විශේෂ දර්ශනවාරයක් පැවැත්වුවා ලෙස්ටර් මහත්මයා සහ ඔබට විතරයි එතන ඉඳගන්න අවස්ථාව ලැබුණේ. එතනදිත් ලෙස්ටර් මහත්මයා ඔබව ඕ මට මේ මේවා සුබපැතු. හැබැයි එදා මම ෆිල්ම් එක බලන්න හම්බුනේ නැහැ සිතාරා. මම ලෙස්ටර් මහත්තයා මුණ දිහා බලන්න හිටියේ දෙපාරක් විතර කඳුළුත් ආවා. මට අපි දෙන්න විතරයි මුළු ශාලාවෙම අපි දෙන්න විතරයි. ඉතින් මට මට ඒ චකිතේ හිතලා බලන්නකෝ. ඉතින් ඒක ඉවර වුණාට පස්සේ එතෙන්දිත් කතා කරනවා නම් මට තව දුරට යන්න පුළුවන්. මොකද මම අර ඔබට කිව්වා වගේ මම අධ්‍යයනය කරපු කෙනෙක්. තිස්ස අබේසේකරයන්ට ඊට පස්සේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා, ඒ කියන්නේ තිස්ස අබේසේකරයන්ගේ ගුරුතුමා පවසනවා ගම්පෙරළියේ තිබ්බ ෂොට් එකක් ඔයා මේකට පාවිච්චි කරන්න හදලා පාවිච්චි කරේ නෑ නේද කියලා. ඒක කියන්න ගියොත් අපේ මේ සාකච්ඡාවෙන් පිටපණිනවා. කවදා හෝ දවසක මට වාසනාව ලැබුණොත් නැවතත් මේ මැදිරියට ඇවිල්ලා ඔබතුමිය සමග කතා කරන්න මම ඒක කියන්නම්. ඒක සිනමාව හදාරන අයට වැදගත් දෙයක්. ඒ ගුරුගෝල දෙන්න කතා කරපු දේ මම පස්සේ අහගන්නේ මොකද්ද කියලා මට තේරෙන්නෙත් නෑ ඒ විදිහට. මේ වගේ මේ අතීතයේ සොඳුරුත්වයන් සහ දැන් එතුමා කියවනේ නිශ්චිත වර්ධනය කරන්න පසුබිමක් නොවුනත් මේ අත්දැකීම් එක්ක එතුමා අධ්‍යයනය කරා සහ මේ ඇසුරෙන් ගොඩක් දේවල් එකතු කරගත්තා. ඒ හරහා ලැබුණු පන්නරේ තමයි පසු කාලන අපි දවැන්ත ප්‍රතිරූපයක් හැටියට ඔබතුමා ගැන කතා කරන්නේ. අපි විරාගයේ පිළිබඳව තවත් කාරණා කීපයක් කතා කරමු. ඊට පෙර අතු මේ විරාගයේ මතක යලිත් වතාවක් නරඹන් රස විඳින්න අපිට ලැබෙන අවස්ථාව. කොවරින්ද? එයා ටිකමෙන්ට එන්න කියන්නේ. අරවින්ද තරහ අරවින්ද කොහෙද මෙච්චර ඇවිත්ටි මං හැමතැනම බැලුවා මං මගේ කාමරේ හිටියේ ඔයා ඇවිල්ලා ඉන්නවා කියලා මං දැනගෙන හිටියේ නෑ තරහ මේ පාර සීනේ විභාගේ ගන්නවනේ ගන්නවා තාත්තට මගේ ඇති ආදරය යන්තම්වත් අඩු වෙලා නැහැ ඒ කාමරේ ඇතුලේ මිනිත්තු 5ක්වත් ඉන්න මට දැන් බෑ මට කතා කළේ නද්දකත් මහත්තයාට නම් තාත්තා එච්චර කැමැත්තක් නැහැ එහෙනම් මං තාත්තට කතා කරන්නද එපා මේනකාට කියලා අස්සවන්න පුළුවනි එපා වැඩක් වෙන්නේ නැහැ අරවින්ද මාත් එක තරහද අනේ නැහැ අරවින්දට එහෙම යෝජනාවක් කළා ලියුමක් ලියපු එක වැරදි විත්ති මට පස්සේ තේරුණා නෑ වැරදි නෑ ඔයාගේ ලියුමට මෝඩ පිළිතුරක් කියලා මමයි වැරද්ද කළේ මේ මිනිහාගේ ඔළුව නරක් වෙලා තා ටිකක් මේක දිනුවොත් ගේස් එක කඩලා තමයි මේ චිත්‍රපටයේ අරවින්දගේ චරිතය සනත්ගල්දේ මහත්මයා තරුණ වියේ ඉඳන් අවසානයේ තෙක්ම ජීවිතේ මේ චරිතය දිවෙනවා. හැබැයි මෙතන තිබෙන විශේෂත්වය තමයි මේ දිවෙන චරිතය තුළ හඳුනා ගන්නා විවිධ කාලවල, ඒ කියන්නේ ජීවිතේ විවිධ කාල වෙනුවෙන් ඔබ ශාරීරික වෙනස් වෙනවා සහ ඔබේ රෝගී තත්ත්වයන් ඔබේ මනසත් එක්ක එකට එකතු වෙලා භාවයන් පවා ඔබට මේ ජීවිත එක් එක් කඩයිම් අවස්ථාවලදී මේ භාවයන් ඉදිරිපත් කිරීමත් වඩා සාර්ථක මේ නිර්මාණය තුළ ඔබ කරනවා මම විශ්වාස කරනවා අධ්‍යක්ෂවරයා ඉතාම ප්‍රබල භූමිකාවක් මේ චිත්‍රපටයත් එක්ක එකතු කරනවා කියලා මෙවන් වූ හැකියාවක් ඉස්මතු කරලා ගන්න. එක පැත්තකින් මේ කාරණේ අනික් අතෙන් අපට මේ මෑතකදී ආරංචි වෙනවා විරාගය හරහා කෘතියක් නිර්මාණය කරන්න
ඔබේ පළඹවීමක් තියෙනවා සමහර වෙලාවට එම සූදානමක් තියෙනවා කියලා අපි. අපි කැමති ඒක ගැනත් මම දැන් ප්‍රසිද්ධියේ තම ප්‍රකාශයට පත් කළා නැති කාරණයක් මම මේ ඔබින් මතු කරගන්න උත්සාහ දරන්නේ. ඔබ මෙතරම් අපි වචනයේ කිම හෝම්වර්ක් එහෙම නැත්නම් අධ්‍යයන කටයුත්ත කියදුන කියලා මම කිසිසේත් විශ්වාස කරේ නැහැ. හැබැයි මේ අපි ඊළඟ પરම්පරාවටත් උදව් වෙන විදිහට මම දෙයක් කියන්නම් මේ විරාගයේ කතන්දරේ. මම කිව්වනේ අර මම අසාර්ථක වෙච්චාට පස්සේ මම මට හම්බ වෙනවා ඉස්සෙල්ලාම යන්න දෙවෙනි ගමන චිත්‍රපටියත් එක්ක කයිරෝ චිත්‍රපටි උඩලට. ඒ ඒකම දෙවෙනි ගමනත් එක්කම මැනිලා චිත්‍රපටි උඩලට යනවා. මේ වෙලාවේදී මට ඕමා ෂෙරිෆ් වගේ නළුවෝ හම්බ වෙනවා. ඔවුන්ව මම දකිනවා. ඒක කියන්නේ ගොත් වෙන පැත්තකට යනවා. දැන් මැනිලා ෆිල්ම් ෆෙස්ටිවල් එකේ අවසාන චිත්‍රපටිය විදියට වෙන්නේ ගාන්දි චිත්‍රපටිය. සර් රිචඩ් ඇටම්බරෝ සහ බෙන් කින්ස්ලි ඇවිල්ලා ගාන්දි චිත්‍රපටිය කරපු විදිහ තියෙනවා පුවත්පත් සාකච්ඡාවක්. මට තියෙන ආසාව උඩ මම මේකට රිංගනවා. මං මාධ්‍යවේදී නෙවෙයිනේ. ඉතින් කවුරුත් මාව මං සනත් ගුණදෙලක කෙනෙක්ව දන්නවද මැනිලා ෆිල්ම් ෆෙස්ටිවල් එකේ? ඒ කවුරුත් එලවන්නේ නැහැ. මං ගිහලා මින් කොනක ඉඳන් අහගෙන ඉන්නවා. මම බලනවා බෙන් කින්ස්ලි අර චරිතය කරන්න සැකසුන විදිය දිගටම කියනවා. නමුත් ඒ මොහොතේ කිසිම නිකම් තුන් හිතකවත් නැහැ මට මෙහෙම එකක් කරන්න වෙයි කියලා. මම මේ බෙන් කින්ස්ලිට මම සමාන කරනවා නෙවෙයි. ඒ කියන්නේ ඒකත් ඒ වගේ වෙනස කැපකිරීම. කැපකිරීමත් සාර වයස අනුව වෙනස් වීමන්නේ. ඉතින් මෙතෙන්දී මට ඒක පස්සේ මේ වෙලාව ඉතින් තිස්ස අබේසේකරත් එක්ක කතා කරලා විශේෂයෙන්ම ශේෂා පලියක්කාර වසන්ත වික්ටක්චි එතකොට රංජිත් මට එන්නේ නැහැ සර්නේම් එක සුනිල් ඔය වගේ පිරිස එක්ක එකතු වෙලා මේ අපි වේශ නිරූපණය ගැනත් කතා කරගෙන යනවා. නමුත් ඒ එක්කම ශාරීරික කුෂ කිරීම සඳහා මම අවශ්‍ය කරන ඒ ඩයට් කිරිල්ල ඩොක්ටර් රංග වික්‍රමසිංහ හරහා ඒ වෙලාවේ ඉන්නවා ප්‍රොෆෙසර් නානයක්කාර කියලා ඔහු එතුමා හරහා මම ඒ ටික කරගෙන යනවා. ඒ වගේම මම තිස්ස අබේසේකරයන්ගෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා එහෙනම් මේක කරන්න ඕන නම් තිස්ස අයියේ මම දර්ශනගත කිරීම කරන්න ලොකේෂන් එක හැටියට නෙවෙයි අංකපිළිවෙලට මම වෙනස කරන්නම් කියලා. ඉතින් මම ඒ විදිහටම කරගෙන යනවා. මං කුෂ වෙනවා. ඉතින් ඒක ඒ වගේ දේවල් වෙනවා මට මම ඒක විඳ ගන්නවා. ඉතින් ඒ මම ඔබතුමියට මේ පිළිතුරු දෙන ගමන් මගේ අවධානය යොමු වෙන්නේ වෙන දෙයකට අර ලියන කතන්දරය ගැන ඔබතුමිය දැනගත්තේ කොහොමද කියන එක. මම මේක අහන්නේ නැහැ. නමුත් මෙහෙමයි මේ විරාගයේ පිළිබඳ විවිධ කතා තිබුණා. මේ කොරෝනා කාලෙත් විරාගයේ නැවතවතාවක් පෙන්නුවා. මේ නාලිකාවෙත් අපි තිස්ස අබේසේකරයන් ගැන කතා කරා. හරි විශාල කතාවක් කරා. මම හිතුවා මේ මට මේ සනත් ගුණතිලක රංගනය නෙවෙයි මේ අරවින්ද කියන පුද්ගලයා මේ විදිහට හිතන්නේ කොහොමද? මේක සරල කාලීන හිතල මේ කොරෝනා කාලේ මිනිසුන්ට ඕක දැනුණානේ. මේ 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 බල තණ්හාව උඩ දිගටම දුවගෙන යනවා විශාල මේ බලු පොරේකට හිමවිල අපි හැම දේවල් ලබා ගන්න යනවා. ඉතින් ඒකට සමීප කරගෙන මම චරිත දිහා බැලුවා. මම එක දෙයක් විතරක් කියන්නම් සිතාරා. මට මේනකාගේ චරිතේ. මේනකා අක්කා. ඒ හින්දා අරවින්ද අක්කට තියෙන සහෝදර බැම්ම තියෙනවා. නමුත් අරවින්ද ඥානාන්විතයි. අරවින්ද දන්නවා අක්කා බලතණ්හාව තුල තමයි ඔහුව ගෙදරින් පිට කරලා මහ ගෙදර තමන්ටම අයිති කරගන්න ඉන්නේ. ඒ ඔක්කොම ඔහුගේ හිතේ තියෙනවා. නමුත් ඒ නිසා තමයි ඔහු කවදාවත් යන්නේ නැත්තේ. නමුත් මේකේ පේන්නේ නැති දෙයක් තිස්ස අබේසේකර මතු කරා. මේනකාව මේ தත්ත්වෙට යොමු කරන්නේ ධර්මදාස. ධර්මදාස කියන නමින් හිටියට එයා තමයි මේ සේරම දේවල් කරන්නේ. ඒක මේ දැනුත් මම පොත කියවද්දි දකිනවා. ධර්මදාස තමයි මේව උගන්වලා එවන්නේ. අදත් එහෙම තියෙනවනේ. සමහර ස්ත්‍රීන්ව යොමු කරනවා සමහර පිරිමි නෝන්ගේ සමහරට සැමියා වෙන්න පුළුවන් තවත් දේවල් කඩා වඩා ගන්න. ඉතින් මේ ඒ වගේ දේවල් පිළිබඳව තමයි මම මේක අධ්‍යයනයක යෙදෙන්නේ. නමුත් මම අනිවාර්යයෙන්ම මාටින් වික්‍රමසිංහ ඒ ට්‍රස්ට් ෆන්ඩ් එකටත් ડોક્ટર රංග වික්‍රමසිංහටත් ඒ පිරිසරත් එක්ක කතා කරනවා මේක පිළිබඳව. මොකද මට එහෙම මගේ අදහස් දැක්වීමක් කරන්න පුළුවන් වුණාට මම ඒ තත්ත්වේ නැහැ. තවතේ අදහස් දැක්වීම වර්තමාන සමාජයට ගැළපෙන ආකාරයට විශ්ලේෂණාත්මක ඉදිරි කරයි කියලා අපි විශ්වාස කරන මොකද ඔබේ ලිවීමේ හැකියාව පිළිබඳව අපි වඩාත් හොඳින් තහවුරු කොටගෙන තියෙන නිසා අර අරවින්ද කියන චරිතය සනත් මහත්මයා ලංකාවේ සිනමාවට අවුරුදු 60ක් පිරීම නිමිත්තෙන් ලංකාවේ විශිෂ්ටතම සිනමා කෘතීන් විමසා බැලුවා. ඒ අනුව හොඳම 10ක් තෝරාගෙන තියෙනවා. ඒ 10 අතරේ අවුරුදු 50. ඒ 10 ඇතුලේ මුල් නිර්මාණ තුන ඇතුලේ විරාගයේ සිනමා නිර්මාණයේ තිබෙන අරබුතුමා කිව්වා වගේ බලතණ්හාවෙන් මඩින ලද මිනිසුන් අතරේ දියේ නොගෑවි නොතැවරි දිය මතු පිටින් ඉන්න අරවින්දයක් තමයි සැබෑ ලෙසම අරවින්ද. ඒක නිසා තාමත් විචාරකයන්ට සිනමා ලෝලීන්ට ප්‍රේක්ෂකාගාරයට මේ අරවින්දගේ සංකීර්ණ ස්වභාවය
ඇත්තටම මිහිපිට මිනිසියෙකුට දරන්න පුළුවන් දෙයක්ද කියලා හිතන තරමටම ඔහුගේ භාවයන් සංකීර්ණයි. ඒක මම හිතනවා තව අනාදිමත් කාලයක් ඉස්සරහට ගිහින් අපි කතා කරත් අරුන්ද ජයසෙනෝ අපිට හරියටම මේ කෙනා යැයි හඳුනා ගන්නට බෑ. ඒ සඳහා වන අපූර්ව භූමිකා රංගයට ඔබ සාධාරණ නිශ්චය කළා තියෙනවා. ඒ නිසා තමයි ඔබත් මේ චරිතය හරහා නොමැරෙන නොමැකෙන චරිතයක් බවට පත් වෙන්නේ. අපි සේපත් පොකරේ මීළඟට තෝරා ගන්න ගීතය ඔබ රචනා කරන ගීතයක් පසුකාලීන ඔබේ සිනමා කෘතියට එකතු වන ගීතයක් අපි ගීතේ රස විඳමු. ඊට පස්සේ ඒ ගැන කතා කරමු. සිරවි තිබුණා හද පතුලේ ඔබ වෙත පිදු සෙනෙහේ ආවදි කළා ඔබ රසවින්ද ගීතය ඔබතුමා රචනා කරන ලද ගීතයක්. ඊට පෙර ආතුවත් ඔබ ගීත දෙකක් රචනා කරලා තියෙනවා. එකක් මිල්ටන් වල්ලවරච්චි මහත්මයා ගායනා කළ මාගේ අතීත දිවියේ සැමරුම් මැකී මැකී කුමරී ඔබේ සිනාවේ කොහෙද මුලාවී. මේ ගීතය අපේ වැඩසටහනට ඉස්සරහට එකතු කරගන්න අපේක්ෂා කරනවා සජීවී ගැයුමක් හැටියට. ඒ වගේම නිහාල් ජයවර්ධන සහ මාලනී ෆොන්සේකා යුවළ ගායනා කරන යුග ගීතය පවසනු මැනමට මිහිරියේ මාන්‍යත් හීසැර පහස ඉදිරියේ කිව ඔබ නොපිපුණු කුසුමක් උයේ මුල් කොටස. ඒ වගේම අපි දැන් රසවින්ද ගීතයේ අවසානයේ ඇරඹුම කෙලෙසද අවසන කොතැනද නැත කිසිවෙකු දන්නේ මා එක තැනකය ඔබ එක තැනකය කෙලෙසද හමුවන්නේ ගතවන මොහොතක් පාසා හද තුල ආදරේ ලියලන්නේ සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ
කාගින් මේ සෙනෙහස උදුර ගන්න අවස්ථා තුනකදීම ඔබ වෑයම් කරන්න දැන් ඔබ සින්දු තුන සංස්කරණය කරලා කොටස් ටිකක් එකතු කරලා අලුත් ගීතයක් හදුවා වගේ මට හිතෙනවා සම්පූර්ණ ගීතෙම කියන බැරි නිසා මම කොටස් ඔව් ඒක තමයි එකතු කරපේක හොඳයි ඒක මම හිතනවා අපේ මනෝජ් බාප්පට පුළුවන් වෙයි කියලා ඒක නැවතවතාවක් ගීතයක් බවට පරිවර්තනය කරන්න මම මේ දැන් මේක දැන් මම සෑහෙන පැටලිලි පැත්තකට වැටෙනවා මොකද දැන් ඔබ ගීත තුනම කිසිම අවස්ථාවක එකම පුද්ගලයෙකු සම්බන්ධයෙන් නෙවෙයි ඒ නිසා ඔබ මගෙන් ඇහුවටින් අහවල් ගීතේ කාව සඳහාද ලිව්වේ කියලා මම කියන්නේ හරි ඒ ගීත තුන ලිව්වේ කවුරු වෙනුවෙන්ද කියලා වෙන් වෙන්ව කියන්න පුළුවන් ගැටලුවක් ගීත තුන දැන් මේ නිරෝෂා ලියපු කියපු ගීතය ලිව්වේ නිරෝෂා වෙනුවෙන් මොකද නිරෝෂා මට කිව්වා මේ एक අවස්ථාවකදී මාගේ අතීත දිවියේ ගීතය පිළිබඳව එනව සාකච්ඡාවක්. එතකොට සෙනේෂ් බණ්ඩාර නේද හරි නේද මම නම කිව්වා. ඔව් එයා කියනවා නිරෝෂයි මමයි නිරෝෂා පෙරේරායි අපි තුන්දෙනාගේ ඉන්ටර්විව් කරන්නේ. ඒකෙදි කියනවා මේ නිරෝෂට කියනවා ළඟදී කැසට් එකක් එහෙම කරනවා නම් ගීතයක් ලියා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා. එතකොට නිරෝෂා මට කියනවා අනේ අයියේ ලියලා දෙන්න කියලා. ඊට පස්සේ මම ඒ එයාට ලියලා තුඟක් අවස්ථාවල්දී කියනවා මේකේ මේක රසවත් නම් පමණක් පාවිච්චි කරන්න කියලා. ඉතින් මේ ගීතය මේ මම අහවල් තැනැත්තිය කියලා ඇත්තටම සිතාරා මට කියන්න බෑ. මොකද කියන්න බෑ කියන්නේ තැනැත්තෙන් කීප දෙනෙක් වෙන්න පුළුවන්. එකවර නෙවෙයි. එක මතක තියාගන්න. නමුත් එහෙම වෙන්න පුළුවන්. නමුත් මේකේ ලස්සන කතන්දරේ තියෙන්නේ. දැන් මම ගීතය ලියලා නිරෝෂාට දුන්නම සුරේෂ් මාලියද්ද ලව්වා මේක ඇය පරිවර්තනය කරගන්නවානේ ගීතයකට මේක අවසානයේ ද මමනේ ලිව්වේ මම ලිව්වේ සෙනෙහස පමණකි සොඳුරිය ඔබගේ මායිල්ලා ගයි නමුත් නිරෝෂ තමයි හිතවත කියලා එක වෙනස් කරේ මම දන්නේ ඇයි කියලා ඒක තමයි මට කියන්න තියෙන ඒ ගීතය ගැන හැබැයි ඊට පස්සේ නිරෝෂ මගේ සිනහව අතරින් ගීතේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරිය වෙනවා විශාල කැපවීමකින් වැඩ කරනවා ඇයට යම් යම් ආකාරයේ පොඩි කැපිලිටිකුතාව කියලා ඇයි කිව්වා නමුත් තාම ඉහළ තැනක ඉඳගෙන කරනවා මේ ගීතේ මම චිත්‍රපටියට යොදා ගන්නවා මොකද චිත්‍රපටියට මේ ගීතේ සංගීත රටාව එහෙම නැත්නම් සංගීත අධ්‍යක්ෂණයත් වැදගත් වෙලා තියෙනවා මොකද මේකේ ඔයාට දැනෙනවා ඇති බටහිර සංගීතය සහ අපේ සංගීතයේ වැරදිග සංගීතයේ දෙකම මුසු වෙනවා ස්ථාන දෙකකදී එතකොට අතනක් තියෙන්නේ සුද්දෙක් සහ ස්ත්‍රියක් සහ ලාංකිකයෙක් අතර තිබෙන ප්‍රේම සම්බන්ධයක් ඉතින් ඒක යම් ආකාරයකට ගැළපීමකුත් වුණා. ඒකත් එහෙම යොදාගත්තා. ඉතින් හැබැයි මේ චිත්‍රපටිය ගැන කියනකොට මේ සිනහව අතරින් චිත්‍රපටියේ නම ඒක ඇත්තටම මිල්ටන් මල්ලවාරිච්චගේ ජීවිත කතාව ආශ්‍රිතව කරන්න හදපු චිත්‍රපටියක්. සිනහව අතරින් කඳුලක් උපන්නා. නමුත් ඒක කරගන්න හම්බුන්නේ නැහැ විවිධ හේතු මත. ඒක රනිල් පුතාගේ රනිල්ගේ සහයෝගය ඔක්කොම තියෙනවා. නමුත් ඒක ගැටලුවක් වුණා. ගායකෙක් හෝ ගායිකාවක් සම්බන්ධව චිත්‍රපටයක් කිරීමේ දැඩි ආසාව මත සහ මිල්ටන් අයියාට මගේ තිබෙන්නා වූ භක්තිය මත ආදරේ මත සහ ඔහු ආනන්ද මේ අපේ මේ ලියන මේ මේ අපේ මාධ්‍යවේදියාගේ කරුණ වලින් එකතු වෙලා තමයි මම මේක සකස් කරේ. අර සිනහව අතරින් චිත්‍රපටය මේ එතුමාගේ කතාව නෙමෙයි. නමුත් නම ඔබ යෝජනා කරපු නමම චිත්‍රපටයට පාවිච්චි කළා. නමුත් ඒ මිල්ටන් මල්ලවාරච්චිගේ කතාව මට කරගන්න බැරි වුණා. මම ප්‍රථම වතාවට කියන්නම් මම දැන් උත්සාහ කරනවා නිරෝෂා විරාජිනීගේ ගීත වලින් කිසියම් ආකාරයක චිත්‍රපටයක් කරන්න. ඒක නිරෝෂාත් දන්නේ. එයාට දැන් කියනකොට එයා කිව්වේ එයා හිතුවේ ඒක නිකන්. නමුත් ඇය විවිධ ගීත ගයලා තිනවා ඒ ටික අරගෙන ගායිකාවක්ගේ ජීවිතයක් එකතු කරගෙන කරන්න හදනවා ඒකේ විවිධ චරිත තියෙනවා ඔව් සෙනේෂ් බණ්ඩාර මට කතා කරලා ඒ වෙලාවේ නිරෝෂර ගීතේ කියන්න කිව්වා වගේ මට දැන් මේ වෙලාවේ හිතෙනවා ඒ චිත්‍රපටියට මම ගෞරවණීය ආරාධනා කරන චරිතයක් ඔබට කරන්න කියලා ඔව් ඔබට අවස්ථාව තිබෙනවා නම් සහ ඔබේ ඌමනාව තිබෙනවා නම් සහ ඔබේ අවසරය තිබෙනවා නම් මට ඒ සඳහා උදව් කරන්න බොම් ස්තුතියි නමුත් රංගන ශිල්පිනියක් නොවන නිසා මට එකපාරට ඔබතුමාගේ පියෝ අදහසට මේ ප්‍රතිචාරයක් දක්වන්න බෑ මම චිදු කුමරියෝ එනකොට රංගන ශිල්පියෙක් වෙලා හිටියේ නෑ සිතාරා හරි දැන් මේ අපි දැන් අපවර කාරණේට ආවත් ඒතර මිල්ටන් මලවර්ෂ මහත්මයා ගායනා කරන ගීතේ කවුරු වෙඩි වෙන්නේ එහෙමත් නිශ්චිත නෑ කෙනෙක් නමුත්
මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ මේ මේ යෝජනාවනේ. මිල්ටන් මල්ලවාරච්චිට මම පිස්සු වැදිලා හිටියේ මිනිස්සෙක්නේ. ඒ කියන්නේ මේ ගැටවර වියේ ඉන්නකොට මගේ ජීවිතේ මගේ තිබුණ ප්‍රේම සම්බන්ධතාවලට අපි ඉතින් ඇත්ත ඇත්ත කතා කරන්න ඕනේ. මෙතනට ඇවිල්ලා සමහර එයාගේ සින්දු ලියලා ආරිනවා මගේ තොටදී හමු වෙන්නේ. හරි අපට කතා හැදුනා. ඊට පස්සේ ආපහු අවසර නැත මට කෙසේ කියන්නද සිහිනෙන් ඔබ මට. හරි ඔය සින්දු උන බලන්නකො. ඇත්තටම වැඩිපුරම ලිව්වේ විරහ ගීතවල කොටස්. ඔව් ඔව්. ඒකනේ ඉතින් මර අර මනෝජ් බාප්පා වගේ මම තාම මෙහෙම ඉන්නේ. මට එක කාරණයක් අහන්නත් ඕනේ. දැන් විජේ කුමාරතුංග මහත්මයා, දාවිමිර මහත්මයා, විජේ ධර්මශ්‍රී මහත්මයා වගේ කණ්ඩායම ඔබව ටිකක් ඔය මේ ටිකක් අර යුවතියන් වැඩිපුර ගැවසෙන තැන්වලින් ටිකක් වෙන් කරගන්නවානේ. ඔබට සංයමයකින් හික්මීමකින් මේ ඇතුලේ ඉන්න ඕනේ කියන අවවාදයක් එක්ක ටිකක් ඒ වගේ උදව්වත් එක්ක ගැවසෙන්න වැඩි ඉඩක් තිබ්බේ නැහැ. නෑ ඒක තමයි. ඊට පස්සේ ඒක හේතුව නිසාම වෙන්නට ඇති දවතුමා තාමත් තනිකර ජීවිතයක් ගෙවන්නේ. සමහර විට වෙන්න පුළුවන් සිතාරා. සමහර විට වෙන්න පුළුවන්. පසුතැවීමක් තියනවාද ඒක? පසුතැවෙනවද ඔබ? එහෙම නෝනා නම් හොඳයි කියලා ඒක. ඒ පසුතැවෙනවද කියලා මම දන්නේ නැහැ. මම නම් පසුතැවෙන්නේ නැහැ. හොඳයි අපි වීරක ගීතය ඔබ වෙනුවෙන් තෝරගන්නවා. ඒ වගේ සුන්දර අතීත මතකයන් සහ සුන්දර තැන් අපි කතා කරගෙන යමු. මේනම් ගීතත් ඔබතුමාගේ චිත්‍රපට ගීතාවලිය ඇතුලේ සහ චිත්‍රපටවලට විශේෂයි. අපි ගීතේ රස විඳිමු. දෙවනුව කතා කරමු. කඳුලෙන් මේලුව මෙතරම් හද උනේ බිලි දුනේ දරුවනේ මගේ හද රජ මැදුරේ බිලි දුනේ දරුවනේ රජ මැදුරේ අම්මා පෙව් කිරි කඳුලේ මේලොව මෙතරම් හැදුණේ හැදෙවි කලකිරි ලුවක් නලවනසේ අම්මා පෙව් කිරි කඳුලේ මේලොව මෙතරම් අප තන්න
innam soya ilidune daruvane mage kalit rajamadure ilidune daruvane mage kalit rajamadure amma peukiri kandule meluwa metaram devi ras phiri phiri luwa nalavane se amma peu kiri kandulen meluwa metaram hede une මේ ගීතය ඇතුළත් වෙන රජදරුවෝ චිත්‍රපටයේ ඔව් රජදරුවෝ මේ චිත්‍රපටයේ ඔබතුමා දිත්ත චරිත නිරූපණය කරනවා සහ හොඳින් නැත්නම් මරණින් චිත්‍රපටයේත් ඔබ දිත්ත චරිත නිරූපණය කරනවා එතකොට මේ දැන් ඒ කාලේ අපි බහුලව දකින කාරණයක් තමයි දිත්ත චරිත නිරූපණය කිරීම සඳහා රංගන ශිල්පීන් ශිල්පිනියන් තෝරා ගැනීම සහ ඒ කාර්යය වඩාත් සාර්ථකව සිද්ධ වීම ඔබට ලැබුණු අත්දැකීම කොහොමද මේ රජදරුවෝ චිත්‍රපටය අලලා අපි කතා කරනවා රජදරුවෝ චිත්‍රපටය කියලා කියන්නේ මගේ ජීවිතයේ සිනමාවේ विनास्म विधिये कड़ईमक विशेषम दया विमल वीरियान आदरणीय सौहृदयांग मतकरण होगी चित्रपटी पहाकम रंगपैव पलवेनीम मधुसेन चित्रपटी रंगपैवट पश्चे ये चित्रपटी अतिक मम ओहूट करपू दायकत्ते तमय हू दिघट माव सिनेमावट संबंध कर गत्ते मेन मे गीते संबंध केनोन सितारा मे मट मे चित्रपटी दया विमल वीरंग पात्र योगना मगेम मे चिटपटे निष्पादने करपु तिलक कथपत्त तपी अत्र ने तिलक कथपत्त मट के नो मे वाट मुंत सिंधुत्तीनो मे की सामान्य चिटपट्यकट लैस्टी मे ओमनाव कुणंदुत्न मम मेम निष्पादके आगे ये सिंधु आगे नी मे हकी आवदन टिकटिस्ल मं कथा करदी मं के नो चिटपट्य वाले गीत पटिगत करनावस्था वाले मम आव किएल नमुत् हेम मितंडी आट हण पुलवाणी ऐ ऐना कलीन दनगिटी नदी हेतु मंगिता केटी अंकिर यदास नमस्य असु अट अगबागे तो विजय कुमार तुंगत गातने वेला इवराई मट अट लेबुनु लिंक उड मम लंका विंगील इंडिया मास हतर पाकिला केलीमेन्े रजारू चिटपटी दर्शन गति एनकोट इत मैकनो मे हुद सिंधुत्न आट के इट पास इकाले तिब्बर कार वाले कैसे दाप मे सिंधु हपवा मट धनो इकारीट ओन के मवगैन धनो इट पास मम्मी सिंधु अरगन गी मंग हरगेट अने सिंधु तोलट तेक्नो इक वचने ज्ञान हरगेट पाड़ करगण अरगना एक दया विमल वीर इक कैमरा करने कर्मी ओहो अद्यक्ष ने करदी एक संपूर्ण मट मगे मट मट एक गीते ग्रेशन आनंद क्यूवट मगे मव मतक्रमी मम के नो वगे तम मट धन ये वगे मे के अनोजा वीर सिंह विशाल रंगने तिबुना दक्ष रंगने तिबुना मट एक वेच दंड विलावती मे 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 गीते पटिगत करे कटुन कटुकृंद मे मे कुमारी विश्वविद्यालय के विश्वविद्यालय के तिबुनु किस्याम शालावक एक विल्लाहिटिया तरुण पिरीसुत इट पास मम मे गीते चिटपटी दकीन तीन गिटार का पेलंदगन तमय मम इकराट पास मैं सामान्य विश्वविद्यालय शिष्यान टीका दड़बराई अभी हेम क्यों एक हर सुंदर है मम गिटार का कार्य दागेन सिंधु की अंड लैस्तीवेनो लैस्तीवेन को सितारा गिटार के मेतनार पटिए लिखिल गिटार का बैठे मन तग्गा अल्लग इन्हें सुवदाल सौक्तम दी पटिगत करे अट वस्ते मट लगटवील सहायाध्यक्ष क्यों अपसट हंडे पाकरा मंको ने मैं अपसट हण्णे मम्मी सिंधु केवल अपसट गस्तना ये गुला मे इट पास सिंधु क्या डेट सैलेंट मट तेट कदलू आवा मगे दक्षता इक वड़ा सिंधु तुल तिबुन वचन सहाय संगीते ये वगे देवल के अन्न पुलवा दया विमल वीर
සිනමාවට අහිමි වීම විශාල ඛේදවාචකයක් කියලා මම මේ වෙලාවේ කියනවා. නමුත් ඔහුගේ පවුලත් එක්ක ඒ ජේනියන් සමග මම ඉතාම කිට්ටුවෙන් ඉන්නවා. ඒගොල්ලෝ මට සහෝදරියන් නෙවෙයි, අර ශිරන්ති විමල වීරය ඇවිල්ලා නිකන් මාව යම් යම් අවස්ථාවලදී නිකන් අම්මා කෙනෙක් වගේ තමයි මාව ඇය හසුරවන්නේ. ඒ කියන්නේ නිතරන්තරයෙන්ම දැන් ඔබ තවම තනිකඩව ඉන්නවද කියලා ඔයා ඇහුවනේ. මේ මේ සහෝදරියෝ තමයි මාව බලන්නේ, මට උදව් කරන්නේ. ඉතින් මේ ගීතය මගේ මම විශේෂයෙන්ම දැන් අපේ ගායකයා මේ පැන්තර අපි මම ස්තුතිවන්ත වෙනවා සිතාරා. නමුත් මේක අද මේ අවස්ථාවේ මේ අපේ වැඩසටහනට සම්බන්ධ කර ගැනීමට ලැබීම ලොකු සතුටක්. සාහිත්‍යකම අපි ගීතය පිළිබඳව මතක් කරපු නිසා මේ කාරණා සිහිපත් කරන්න ඕනේ. ග්‍රේෂන් ආනන්ද මහත්මයාට සරසවි සම්මාන උළෙලදී හොඳම ගායකයාට හිමි සම්මානය මේ නිර්මාණය සඳහා මේ ගීතය සඳහා ලැබෙනවා. සහ කුසලතා සම්මානය සංගීත අධ්‍යක්ෂණය සඳහා සෝම්පාල රත්නායක මහත්මයාටත් පිරිනැමෙනවා මේ නිර්මාණයටම, මේ විශේෂ නිර්මාණය සඳහා. මම දැන් ඊළඟට එන්නේ තවත් විශේෂ තැනකට. ඔබතුමාගේ චිත්‍රපට පිළිබඳව අපි කතා කරනකොට ඔබටයි ප්‍රිය ආදරේ ඒ කාලේ ආදායම් වාර්තා අතර රැඳුණු සිනමා නිර්මාණයක්. සුනිල් සෝම්පීරිස් මහත්තයා කියලා කියන්නේ ඒ වගේ වාණිජ සිනමාව තුළ ආදායම් වාර්තා පිහිටවන්නට ගැළපෙන නිර්මාණ කරපු කෙනෙක්. දැන් අපි ඉස්සරහට ආසාව ආසාව ගීතයත් වැඩසටහනට එකතු කරන්න සූදානම් වෙන මේ චිත්‍රපටයේ එන ගීතය. දැන් මේ වගේ වාණිජ සිනමාව, ඒ කියන්නේ මේ ඔබ දැන් අපි මේක මේ තිරගත වීම ගැන අධ්‍යයනය කළ බලනකොට විරාගය සිනමා කෘතිය තිරගත වෙන්නේ 1987 10 මාසේ 2 ආරම්භක දිනේ හැටියට සඳහන් වෙලා තියෙන්නේ. එතකොට ඔබටයි ප්‍රිය ආදරේ චිත්‍රපටයේ 87 ඒ අවුරුද්දේම 12 මාසේ තමයි තිරගත වීම ආරම්භ වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. දැන් එකම වර්ෂයක් තුළ අන්ත දෙකක්, එකිනෙකට ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක නිර්මාණ දෙකක් තිරගත වීම ආරම්භ වෙනවා. මේක කොයි විදිහටද විචාරකයන්ගේ ඇගේමට පාත්‍ර වෙන්නේ, සහ අනික් පැත්තෙන් ප්‍රේක්ෂකාගාරයේ කොයි වගේ ප්‍රතිචාරයක්ද මේ අන්ත දෙක එකම වර්ෂයක එකම කාලයක තිරගත වීම සම්බන්ධයෙන් ඔබට ලැබුණු ප්‍රතිචාරය? මම නියතවානිව ආඩම්බර වෙනවා මට මේ දෙකම යම්කිසි නිවැරදි දායකත්වයක් කිරීමට ලැබීම ගැන. විරාගය පිළිබඳව අපි කතා කරපු නිසා මම ඒක ඉතුරු කරලා ඔබටයි ප්‍රිය ආදරේ කියලා කියන්නෙත් ඇත්තටම හින්දි කොපියක්, අනුකාරක චිත්‍රපටයක්. ඔව්. නමුත් ඒක අනුකාරක වුණාට සිතාරා ඒ කාලේ පොඩි ප්‍රවණතාවයක් තිබුණා නේද? ප්‍රවණතාවයක් තිබුණා. නමුත් අදටත් ඒක අනුකාරක කියලා දැන් ඔබමම දන්නවා අපි මාධ්‍යට සම්බන්ධයි නිසා. නමුත් ඊට වඩා මේ ඒ චිත්‍රපටියට සහභාගී වෙච්ච නළු නිළියන් අධ්‍යක්ෂකවරුන්, කැමරා ශිල්පීන්, කලා අධ්‍යක්ෂකවරුන්, වේශ නිරූපණ ශිල්පීන් ඒක අපේ අනන්‍යතාවයක් ඒක ඇතුළට ගෙනාවා. ඒක හරියට මේ ජෝති අයියා හින්දි සින්දුව සිංහලෙන් කිව්වා කියලා අපිට අර හින්දි සින්දුව මතක් වෙන්නේ නැහනේ. හරි, ඒ තරම්ම කියලා කියන්නත් බැරි වුණත් නමුත් දැන් මේ ඔබටයි ප්‍රියකේ සාර්ථකත්වයේ විජය කුමාරතුංගගේ රංගනය. අපි මමත් ගීත දායක වුණා. ඒ වෙනකොට විජය ඉතාම අතිශය ජනප්‍රියතාවයකින් හිටියේ. නමුත් ඔහුට වැඩ කිරීමට තිබුණ වෙලාව ඉතාම සීමා සහිතයි. අපි ඉතාම සහයෝගයෙන් වැඩ කරා. ඔයතර ඔබ ආසාවේ ආසාවේ ගීතය ගැන අහපු නිසා ඒ ගීතය ගැන මෙතන ගෑනකොට මම ඒ ගැන කතා කරන්නම්. නමුත් මේ චිත්‍රපටියට යම් කිසි ආකාරයක සාධාරණත්වයක් කිරීම තිබුණා. මෙතනත් තිබුණේ තුන්කොන් ආදරයක්. නමුත් මේ තුන්කොන් ආදරය අපි වෙන විදිහකට ගමුකෝ. මේ තුන්කොන් ආදරය අපි ගමුකෝ සිරිදාසයි, අරවින්දයි, සරෝජිනීටයි. නමුත් ඊට වඩා හාත්පසින්ම වෙනස්. මම මේ නමුත් මේ ආදරය කියන එකයිනේ. ඒ හැඟීම් කියන එක ඒ ප්‍රකාශන දේවල් එකයිනේ. ප්‍රකාශන කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. හරි, ඒ අන්නේ ඒ හදවතට දැනීම, ඒ කියන්නේ ආදරය හැඟුමක් හරි එහෙම නැත්නම් ඊට වඩා වෙනස් හැඟුමක් හරි හරියටම ප්‍රේක්ෂකයාට අපිට ඔහුගේ හදවතට ස්පර්ශ කරන්න පුළුවන් නම්, එහෙම නැත්නම් මේ ඉන්නේ මම කියලා ප්‍රේක්ෂකයාට යම් ආකාරයක සිතුවිල්ලක් අපිට ජනනය කරන්න පුළුවන් නම් මම හිතනවා සිතාරා ඒක තමයි විශේෂම වාණිජ චිත්‍රපටයකට, වාණිජත්වයට බර චිත්‍රපටයක තියෙන සාර්ථකත්වය. ඉතින් ඕක සුනිල් සෝම හොඳින් අධ්‍යයනය කරගෙන හිටියා. ඒ කියන්නේ සුනිල් සෝම වුණත් ඒ යම්කිසි අනුකාරක චිත්‍රපටියක් කිරීමේදී ඒක ඒ කළමනාකරණය හරියාකාරව කරගත්ත කියලා මට කියන්න පුළුවන්. ඉතින් වාණිජ සිනමාව ඇතුලේ බිහි වුණු නිර්මාණවලට නිවැරදි නිශ්චිත විවේචනයක් හෝ විචාරයක් ලංකාවේ සිනමා ක්ෂේත්‍රය තුළ ලැබුණ නැහැ කියලා මම ඔබතුමාට කිව්වොත් ඔබතුමා කොච්චර දුරට ඒක පිළිගන්නවද හෝ ප්‍රතික්ෂේප කරනවද? නෑ, මම ඒක පිළිගන්නවා. ඒ කියන්නේ සමහර අවස්ථාවන්වලදී වාණිජ සිනමාපටවල හිටපු නළු නිළියන්ව යොදාගෙන මාව උදාහරණයකට ගන්න, විරාගයට මාව ගන්න, මං ෆිල්ම් චිත්‍රපට කර්මාන්තේ හිටපු නිසානේ. හරි, එතකොට නමුත් දැන් උදාහරණයක් විදියට මං දැනුත් කියන්නම්, පාකිස්තානයේ
සම්පූර්ණ වාණිජ සිනමා රැල්ල රැල්ලේ මේ අංක 1 නිලිය වෙලා හිටිය සබීත පෙරේරාව සිසිල ගිනිගනි චිත්‍රපටියට ස්ථිර රචනය ලියලා ගන්න අවස්ථාවේදී ප්‍රසන්න විතානගේ බොහොම සාධාරණව අකමැති වුණා. ඒක නමුත් ඒ නළුවා හෝ නිලියට හැකියාවක් තියෙනවා අර තමා කරන්නා වූ රංගනයට සුදුසු එහෙම නැත්නම් ඒ චරිතය අවබෝධ කරගෙන රඟපාන්න. මේ ඇත්තටම අපිට රඟපානවට වඩා අපිට මේක ජීවත් කරවන්න යොමු. දැන් සමහර අවස්ථාන්වලදී අපි කතා කරන්න ගියාම මේ සිතාරා අපි විශාල බර වචන යොදාගෙන මේ රංගනය පිළිබඳව විශාල අර්ථකථන දෙන්න හදනවා. නමුත් ඇත්තටම මොකද්ද මේ කතන්දරේ? මේ යථාර්ථවාදී භාවය. හරි. දැන් මෙතන මේ අපි දෙන්නා මේ කතා කරන එක පමණක් දර්ශනගත කරන්න ගියොතින් මේ කැමරාව ඒ පැත්තට යනවා මේ පැත්තට යනවා එහෙම වුණොතින් අපි දෙන්නා මේ සැහැල්ලුව අපි දෙන්නට මේ වචන ගලායෙම යම් මොහොතක නතර කරන්න වෙනවා ආපෝ නතර කරලා ආපෝ පටන් ගන්න වෙනවා දැන් ආසිතාරා දැන් කතා කරන්න කියලා කියනවා එතකොට එහෙම වෙනවා එතකොට මේ අපි කතා කරන විදියට මේ වචන ගලායන විදියට ඔයා මට මේ මම කතා කරනකොට ප්‍රතික්‍රියා කරන අන්දමටම කරන්න පුළුවන් නම් ඒක තමයි සැබෑ රඟපෑම වෙන්නේ ඒ වෙනස පොඩ්ඩක් කර තියෙනවා ඒක ඒතර පොඩි වෙනසක් තියෙනවා මෙන්න මේක වාණිජ චිත්‍රපටියකට වේවා කලාත්මක චිත්‍රපටියකට වේවා හරියට කරන්න ඕන නමුත් සමහර වාණිජ චිත්‍රපටි වලින් කෙරුණා වූ සේවාව සිනමා විශේෂයෙන් කර්මාන්තයක් විදිහට කරන සේවාව විචාරක අවධානයට යොමුුනේ නැහැ කියලා සිතාරා මාත් පිළිගන්නවා අපි ඔබතුමා දැන් කතා කරමින් ඇවිල්ලා අපිට මේ කියන්නේ දීර්ඝව සාකච්ඡා කළ හැකි මණ්ඩපයක් ඔස්සේ සාකච්ඡා කළ හැකි කාරණා වලට අපි ක්‍රමෙන් ප්‍රවේශය ලබා ගන්න නමුත් මම හිතනවා අපිට මේ ලැබෙන කාලය සඳහා ප්‍රමාණවත් නැහැ කියලා. අපි දැන් ඔබතුමා කව සිසිල ගිනිගනි චිත්‍රපටයේ තිර නාටකය ඔබ රචනා කරනවා කියන කාරණේ මේ ඔබ කියන්නේ සනත් ගුණතිලක කියන රංග පෞරුෂය අප හඳුනා ගන්න තවත් එක්තරා පැතිකඩක් අපි ඒ ගැන කතා කරමු මේ ගීතේ රසවින්දර පස්සේ. Thank you.
සුලගේ පාතලේ ඔබ නේද මාගේ මිසෝ මට නේද වගේ මල්සරෝ ඔබ නේද මාගේ මිසෝ අපි ගායක යුවළ ගැනත් සිහිපත් කරමින්ම ඉස්සරහට යමු සනත් මහත්තයා ඔය මේ ගායක යුවළ අත වශයෙන්ම මේ මුල් ගායනට සම්බන්ධ දෙන්න නෙවෙයිනේ ග්‍රේෂණ ආනන්ද අපි අතර නැහැ ලතා කට මං ඉන්න කිව්වනම් එයි නමුත් එහෙම කරදර කරන්න හොඳ නැහැ නමුත් තමරව මං දකින්නේ අද තමරගේ ඉතා දක්ෂන්දමගේ ගීතයට සාධාරණත්වය ඉෂ්ට කරා නමුත් දුල්සාරා මේ ගීතේම මම කරපු චිත්‍රපටියක ගායනා කරා ඒ අවසරය ඇතුව අපි අවසර අරගෙන කරේ ඒකෙදි දුල්සාරාව දකින අය අහනවා මේ චිත්‍රපටේ නිලියක් නේද කියලා එතන ගායිකාවක් විදිහට එයා රඟපාන්නේ ඉතින් මම මේ පසුව තමයි දැනගන්නේ අය නටුන් ශිල්පිනියක් ඒ ඒක ප්‍රගුණ කරලා තියෙනවා ඒ සියලුම දේවල් ගිහලා තියෙනවා ඉතින් මගේ හිතේ තියෙනවා මම ඒ වෙලාවෙත් කියා සිටියා ඇයව මගේ ඉදිරි චිත්‍රපටියක වැඩ කටයුත්තකට යොදා ගන්නවා කියන එක මේ ඇවිල්ලා මම ඉතාම ආදරය කරපු අපේ ඇන්ටන් අල්විස් සහ චන්ද්‍රිකා සිරිවර්ධන යුවළගේ මිනිපිරිය ඉතින් මට මේ ගීතය සදාකාලික ගීතයක් මෑත කාලයේදී ආව ඔය ගාමිණී විජය මාල්නී ඒ එතකොට එතනින් ගත්තොත් රෝයි සුමනා ඒත් යුගයක් ඒ අයගේ තිබුණ ඒ ප්‍රේම් ගීතවලට අමතරව ඉතාම ජනප්‍රිය වෙච්ච ප්‍රේම් ගීතයක් මම දැක්ක සිතාර නංගිත් ඒක විඳිනවා ඒ කියන්නේ ඕනම කෙනෙක් ඒක විඳින්න පුළුවන් හරි ඒකට විශාල සාධාරණත්වයක් කරා විශේෂයෙන්ම මේකයි මේක ආත්ම චිත්‍රපටියේ සරත් දසනායකගෙනේ ඔහුගේනේ සංගීතයේ ඉතින් ඒ කරන්න පුළුවන් උපරිමයේ කරා ඉතින් මේ වගේම විශාල චැලෙන්ජ් එකක් වුණා මේ සිතාරා මේ ගීතය දැන් අපිට ගීතයක් ගායනා කරන්න පුළුවන් නම් නළුවෙකුට හෝ නිළියෙකුට එතකොට ඒ වචන ටික ලැබෙනවනේ එතකොට විශාල අත්ලක් ඒක ඒ වචනත් එක්ක යන්න නමුත් පසුබිම් මේ වෙන් ගීතේ වාදනය කරනකොට ඒක ශෝක ගීතයක් හරි මේ වෙනම මෙලඩි කටනක් නෙවෙයි මේ වගේ ගීතයක් පසුබිමින් වාදනය කරනවා ලිප් මූවමන්ට්ස් නැහැ මේක ෆිල්ම් එකේ ලිප් මූවමන්ට්ස් නැහැ එතකොට සබිතරේ මටයි විශාල චැලෙන්ජ් එකක් වුණා ඒ චැලෙන්ජ් එක රොනල් ෆෙනැන්ඩෝ හරි ගස්සලා දුන්නා කොහොමද මේ මේ කියන්නේ ලිප් මූවමන්ට්ස් නැතුවනේ ගීතේ තියෙන ඒ සුන්දර වචන සමන් චන්ද්‍රනාත් වීරසිංහ ලියපු ඒ සුන්දර වචන ටික අපිට පාවිච්චි කරන්න ඉඩ නොදී අපිට වාරණයක් පවත්නමින් අපිට රඟපාන්න කියලා කියනවා. ඉතින් ඒකම වෙන්න ඇති මං හිතන්නේ සමහරට මේ ගීතයේ මායි සබිතේ රඟපාපු වෙන ගීතවලට වඩා මතකයේ හිටියේ කියලා මට හිතෙනවා. සහ හැමෝටම දැනෙනවා ඇත්තෙත් ඔය කියන කාරණයත් එක හේතුවක් වෙන්න පුළුවන්. තම තමන්ගේ සිහින අතර අතරමං වෙන්නත් ඒක හේතුවක් වෙන්නත් පුළුවන් සමහරක්. දැන් මං අර ගීතේ පෙරත් උඩ මතක් කරා තිරනාටක රචනය පිළිබඳව. සිසිල ගිනිගනී චිත්‍රපටයට මේ තිරනාටක රචනයත් එක්ක තමයි ඔබ මේ ක්ෂේත්‍රයට ප්‍රවේශ වෙන්නේ. ඔබ හිතුවද ඒ කාලේ වෙනකොට ඔබ එහෙම අලුත් ක්ෂේත්‍රයකට පය තබන්න තරම් සන්නද්ධ වෙලා හිටියා කියලා? සහ ඒක කොයි විදිහටද ඔබ භාවිතයට ගන්න? මෙහෙමයි ඇත්තම කතන්දරේ දැන් මට මෙතන මේ වෙලාව කලමනාකරණය කරගන්නත් වෙනවා. නමුත් මේක කියන්න මම ඔබට කිව්වා නේද? මාල්නි පොන්සක මැතිණිය චිත්‍රපටියක් කර සසර චේතනා ගැන කතා කරනවා. ඇයි ඒක අවස්ථාවකදී කරනවා? මම මේ අවස්ථාවේදීත් සිසිල ගිනිගනි බේස් වෙලා තියෙන්නේ යම්කිසි සිදු වුණා වූ ළමා මරණයක් සම්බන්ධයෙන්. ඒ කාලේ මං හිතන්නේ සිතාර නම් ඉපදිලත් නැතුව ඇති ඒ කුඩා දරුවෙක් විඳකට දාලා මරනවා. ඒක තමයි මේ වෙනස් විදියට ආවේ. ඒකට මම ඒ නම කියන්න හොඳ නැහැ නේ. ඒකට විත්තිකාරිය වෙච්ච කෙනා. ඒ විත්තිකාරියගේ කතාව කරමු කියලා මාල්නි ලස්සනට ලෑස්ති වුණා. ඒ කියන්නේ මේ විත්තිකාරියව විත්තිකරුවෙක් සහ විත්තිකාරිය දෙන්නෙක් ඉන්නවා. විත්තිකරු ඒ කියන්නේ ඇත්තටම මේකේ නම් කියනවනම් මම කරපු ගෝඨාභය කිරමකන්ද රෝල් එකත් සබිත කරපු ඇනට් කියන රෝල් එකත් ඒ දෙකම වග කිය යුතුයි ළමයාගේ මරණයට. නමුත් කිරමකන්ද කොහොම හරි ෂේප් වෙනවා. හරි ඒක අර ඒක ෂේප් වෙන්න පුළුවන් වෙන්නේ කිරමකන්ද අල්ලන නීතිඥයා කේස් එක වෙන පැත්තකට ගෙනියනවා. ඔන්න ඔතෙන්දී නීතිඥයාගේ රෝල් එක ටෝනි රණසිංහ කරන්නත් අර කාන්තාවගේ රෝල් එක මාල්නි ෆොන්සක කරන්නත් ප්ලෑන් කරලා චිත්‍රපටියක් පටන් ගත්තා. නමුත් ඒක නෙමෙයි කරන්නේ සසර දේතන. හරි ඒ කතාවට මම හරි ආස වුණා. මේක සත්‍ය කතාවක් ආශ්‍රයෙන් උනේ. ඒ නිසා මම ඒක ෆලෝ කරගෙන ගියා. ඉතාමත් අහම්බෙන්
මේ චිත්‍රපටියේ මට ටෝනි රණසිංහ රඟපාන ආතර් සිල්වා කියන කැරක්ටර් එක මට හම්බ වෙනවා. මම නම් ගම් කියන්න බෑනේ. මට හම්බ වෙලා ඔහු මේ කතාව කියනවා. අන්න ඒක තමයි මට මේ චිත්‍ර නාට්‍යකයක් විදිහට ලියන්න මට ප්‍රබල සාධකයක් උනේ. නමුත් මේකේ තිර පිටපතේ කාර්මික තිර රචනය සකස් කරන්නේ ප්‍රසන්න විතානගේ. ඔහු අධ්‍යක්ෂකවරයෙක් විදිහට දොරට වඩින්නේ මේ චිත්‍රපටියෙමයි. ඉතින් ඒක මේ ඒ අද්දකින් මම තාම කරගෙන ඉතින් ඉදිරියට ලියාගෙන යනවා. දැන් ඔය මේ අර මේ කතක් සහ වාර්ත නැටුම් පිළිබඳව දක් ඒ තියෙන ශිල්පිනියගේ තිරනාටිකයක් මම ලියලා තිනවා. නමුත් සිතාරා අපි කවද්ද කරන්නේ? අපි කොහොමද කරන්නේ? පැහැදිලි මේක අපි ඔයයි මායි කතා කරන මේ මොහොතෙත් මේ අපි කොරෝනා වැල්ලට ආපහු මේ प्रवणता සමහර ඇත්ත වශයෙන්ම දැන් සමහර චිත්‍රපටි වල සත්‍ය කතා තිබීමම අවශ්‍ය නැහැ. නමුත් සත්‍ය කතා වලදී සමහර වෙලාවට ඒ චිත්‍රපටිය හසුරවන අධ්‍යක්ෂකවරයා සහ නළු නිලියන් අර ජීවමානව සිදු වුණා වූ සිදුවීම නැවතවතාව ජීවත් කරවීමට කරන උත්සාහයේ සාර්ථක වුණොත් ඒ ප්‍රේක්ෂකයාට විශාල විදියට වින්දනයක් ලබා ගන්න පුළුවන් වෙනවා. නැතුව මම මේ सत्य सिद्धि हमोयम आनवा कि मम सत्य सिद्धि हमोयम यान के निवरदी नमुत मे एक मतक रटक सत्य सिद्धिया के नमुत एमिल सोल लीलतीन दे सर्वकालीन ओणम रटकट एक गेलपिनो ओणम विधि मे अवस्थावज्ञन अपने कथाकंड पुलवा मम एक दिस् कैन हेपन इन एनी टाइम एनी गिवन टाइम इन एनी कंट्री की तमें गि इस मम्म चित्रपट सम्मान विच मे चित्रपट उल्ट गिनी इतनी एक बलुए फ्रांसे ताम उसस एमिल सोला वगे केनेग्ड केटिकताव कि आसियाति के श्रीलंकिक आसियाति के दीलती अर्थकथने कुमदेन मंग संधान करांडोन रोशान रवींद्र सहेन विधिय कपकिरी में किंग करा नमुत निरोषा पेरेरागे रांगने निरोषा पेरेरागे रांगने अत्तटम सितारा मेहे कोई तरह दुरट एक हरी प्रतिचार नमुत मे चित्रपटी अरगे मम मॉन्स चित्रपटी उल्लटे अभी लोके हॉलीवुड बॉलीवुड एम अभी दाने सब अभी इंडियन चित्रपटी बंधु दाँडो अमेरिका चित्रपटी बल नमुत वडा विना जपान चित्रपटी फ्रांस चित्रपटी हूम तीन मे मॉन्स चित्रपटी उल्लले फ्रांस भाषा मूल करगे तमाइ उल्लती बेलजियम तिबुने मंग इतेंड मे चित्रपटी अरंगे फ्रांस सब टाइटल इद्रिपत करूण एक गोलू के लिए व्यार श्रीलंकन जेनिफर लूपस ऐ गेना हेम हव्वे अभी अभी माव सर गुरुदल के बदा अन्या मोन फिल्म फेस्टिवल की दीन नमुते ओम गेलू मे 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 एमिल सोला विसिंग मे अतवसेम मनुष्यगे सित अभ्यंतरे क्रियात्मक आकार मंगेन विग्रह करोट काले मदिवे नवा एक आकार मे कोई मे आसियाति के किद्रिपत्कन इकना शत्रुना मट यम किसी आकार गौरव सम्मान खम्मन मंगे गीते अवश्यपे खाली पिल बंद तीन गटल मंगीत खाली मेम कारण एक मतक रटक सह सिनावाद ओब अध्यक्ष वर कटी लंकावे सिनेमा क्षेत्र अंदना कारण ओब तृप्ति मद मे निर्माण देख संदा ओब बलापुर साधारण अध्यक्ष वर कटेट इष्टक पुलवांक लबुना की अध्यक्षकवरे वशेन सीएट सीआक मट कर हम उन्े नमुत् एक तिबुनु याम्यां बाधके अंतन वा नमुत् चित्रपटी देखे विशेषेम एकमत्यकराटके के निरोषा पेरेरा मे सिनहावात्रिं चित्रपटी सेमिनी वत् ओं मेदक्वा ओं निरतवेला हितियाऊ विशेष निवेदन कार्यावली निरोषा इतनी अय मे विधि रंगन वेदिया किलागे सेमिनी करपू हों चित्रपटी कर लिबुना मे सरल पेबती अट्ठे हागी अन्न पुलवांकी
මට ඔප්පු කරගන්න පුළුවන් වුණා. ඒක අදටත් දැනෙනවා අදටත් කියනවා ඒ ටික තමයි තියෙන්නේ. සම්මාන සහ විචාර ගැන අපි කතා නොකරමු. හොඳයි අපි සෝදානම් මීලඟ ගීතයට යමු. අපි කලින් කතා කරා මිල්ටන් වලවාරච්චි මහත්මයා ගායනා කරන ඉතාම ජනප්‍රිය ගීතයක් සනත් ගුණතිලක මහත්මයා අතින් රචනා වුණු මේ ගීතය වැඩසටහනට එකතු කරන අවස්ථාව. අතීත දිවියේ සැමරුම් මැකී මැකී කුමරී ඔබේ සිනාවේ කොහෙද මුලාවේ මාගේ අතීත දිවියේ සැමරුම් මැකී මැකී කුමරී बेसिनावे कोहे दो සිනේ අතීතයේ පෑයුසු පුන් සඳ වාගේ අප්සරාවියේ ඇයිද වෙනස් වුනේ මහදේ වේදනාමවා මාගේ අතීත දිවියේ සමරුම් මැකී මැකී කුමරී ඔබේ සිනාවේ කොහෙද අපගේ පෙතුම් විමානෙන් වින්විලයක් උනේ භවයෙන් භවේ පෙතු අපගේ ආදරේ නිසා කාලේ ළඟා වුණා ආයේ වේදනා නිවා අතීත දිවියේ සමරුම් මැකී මැකී කුමරී ඔබේ සිනාවේ කොහෙද මුලාවේ මාගේ අතීත දිවියේ සමරුම් මැකී මැකී කුමරී බේසිනාවේ කොහෙද මුලාවේ සනත් මහත්තයා දැන් අපි වැඩසටහනේ අවසන් මිනිත්තු කිහිපේ ඉන්නේ මම කැමතියි ඔබතුමා ටිකක් මේ සංක්ෂිප්තව පිළිතුරු දෙනවා නම් බලපෑමක් කරන්න බෑ නමුත් අපේ වැඩසටහන සහයෝගය දැක්වීමක් හැටියට
හොඳම නළුවා හැටියට මංගල තෑග්ග චිත්‍රපටයට සම්මාන ලැබීමෙන් අනතුරුව විරාගය දොරකඩ මාරාව පාලමයට ඔය වගේ සිනමා නිර්මාණ රසක් ඔබේ රංගනය සම්මානයට පාත්‍ර කරන්නට හේතු කාරණා සපේනවා මේ සම්මාන සහ හැගීම් පිළිබඳව ඔබේ අදහස මොකද්ද මම විශ්වාස කරනවා මේ දක්වා මට ලැබුණු සම්මාන ගෞරව සියල්ලම මට හිතට එකඟව ලබා ගන්න පුළුවන් වෙච්ච ඒවා කියලා ඒ කියන්නේ අපි යම් කිසි අගේීමකට හරි සම්මානයකට හරි පාත්‍ර වෙනකොට සිතාරා අපේ හෘද සාක්ෂිය දන්නවා මේක මට සුදුසුද නුසුදුසුද කියලා. පැහැදිලිව. ඉතින් එහෙම අවස්ථාවක් මට තියෙනවා දැන් ඔබ මාව අධ්‍යයනය කරලා ඇති ඒක අවස්ථාවක ඉන්දියාවේදී මට ශ්‍රී ලාංකික සිනමාව සඳහා මා විසින් කරන ලද සේවය වෙනුවෙන් ඒකට සම්මානයක් හම්බ වෙනවා. නමුත් ඒක කරන්න හේතුව වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන සම්බන්ධයේ මේ චිත්‍රපටි උළලේ ඇති කිරීම පිණිස චිත්‍රපටි පහක් ඔවුන්ට ඕන වෙලා තිබුණා. මේ චිත්‍රපටි පහ සොයාගෙන මේ චිත්‍රපටි පහ එහි තිරගත කිරීමේ කාර්යාවලිය. නමුත් මම මේ සම්මානය ලබා ගත්තා. නමුත් මම ඒක ප්‍රසිද්ධ කරන්න ගියේ නැහැ. මොකද මම දන්නවා සිංහල සිනමාවට කන්ට්‍රිබියුට් කරපු නළුවා නම් එහෙනම් ඕක ගන්න ඕන ගාමිණි ෆොන්ස් එක මාත්. හරි. නමුත් මම ඒක අවතක්සේරු කරන්නේ නැහැ මට කරපු දේ. ඉතින් මේ දක්වා මම ලබාගත් සම්මාන ඒවා හුඟක්ම මම ඇත්තටම මට හරි සතුටක් තියෙනවා මට කිසියම් ආකාරයක ඉදිරි ගමනට රුකුලක් වුණා. ඉතින් ඒ වුණාට මම තව කොච්චර දේවල් කරන්න ඕනද කොච්චර දේවල් ඉගෙන ගන්න ඕනද කියන එක හැම වෙලෙම එනවා. හැබැයි එච්චර කලක් මං ජීවත් වෙයිද කියන එකත් මට හිතෙනවා සිතාරා. දැන් දේශපාලනය කියන්නේ ඔබතුමාගේ ජීවිතයේ එක පැතිකඩක්. ඒක මේ කෙටි වචන කිහිපයකින් කතා කරන්න බෑ. නමුත් මට දැනගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ ඔබත් දේශපාලනයට ප්‍රවේශ වෙන්න උත්සාහ කරන ලංකාවේ කලා ක්ෂේත්‍රයේ නැත් විශේෂයෙන් සිනමා කර්මාන්තයේ ගොඩ නැගීම සඳහා යම්කිසි දායකත්වයක් දෙන්න පුළුවන් නම් දේශපාලනයෙන් ඒ සඳහා ලැබෙන්න ඕන ආශිර්වාදයට ඔබත් දායක වෙලා මේක උඩට අරගෙන ඉන්න දරන වෑයමක්. දැන් ඔබතුමා විතරක් නෙමෙයි දේශපාලන සම්බන්ධුන් කලාකරුවන් හැමෝගේම අභිලාෂය වෙන්නේ විශේෂයෙන් මේ කර්මාන්තයේ කලාව ආරක්ෂා කිරීම සඳහා යම් දායකත්වයක් ලබා දෙන පෙළඹවීමක් ඇති කරන්න සාධකයක් බවට පත් වෙන. මට දැනගන්න අවශ්‍යයි එදා ඔබතුමත් උත්සාහ කරා ඒ වගේ උත්සාහ කරපු කලාකරුවන් ඉන්නවා අද තාමත්. මේක එදා වගේම අදත් අර රැවටීමක් වගේ දෙයක් වෙලා තියෙනවද කියලා හිතනවා මොකද එහෙම ගත්තු ලොකු පියවරක් පෙනෙන්නට නැති නිසා. මේක එදත් අදත් එකයි නේද කියලායි මට ඔබෙන් දැනගන්න අවශ්‍යයි. එදත් අදත් එකයි නමුත් එදා ගාමිණී ෆොන්සේකා විජේ කුමාරතුංගයන් වගේ අය ගැන සඳහන් කරනකොට ඒ අයට හැකියාව තිබුණා ඒ දේශපාලඥයන් දෙවනි තැන තියාගෙන ඒ පෞරුෂත්වය ඊට උඩින් තියාගෙන ජීවත් වෙන්න. ඒක අද නැති වෙලා ගිහිල්ලා තියලා කියලා මම කාටවත් ඇඟිලි දික් කරන්න උත්සාහ කරනවා නෙවෙයි. නමුත් ඔව් මේ අර අපි කිව්ව විපර්යාසයේ මත සිනමා විතරක් නෙමෙයි බොහෝ දේවල් වලදී අපිව පාවිච්චි වෙනවා. ඒ පාවිච්චි වීමට අපි හසු වෙනවා. ඒක විවිධ තැන්වල විවිධ ආකාරයට වෙනවා. ඉතින් ඒවයින් පුළුවන් තරම් බේරිලා ඉන්න පුළුවන් හොඳයි. දේශපාලනය කිරීමේ පළවෙනි වැරද්දම තමයි දේශපාලනයට පිවිසීම කියන එක. මම අර බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියලා තියෙන එක ඒක උළුවේ තියාගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා. අනික් පැතිකඩ ඔබ එක්තරා ආණ්ඩුවක රජයක මාධ්‍ය උපදේශක හැටියට කටයුතු කරනවා. මට අවශ්‍ය නැහැ ඔබතුමා ඒ කාලේ මාධ්‍ය උපදේශක කියන තනතුරත් එක්ක විවිධ ආන්දෝලනාත්මක සිද්ධීන් වලට ඔබේ නම ඇඳුණා. විශේෂයෙන් ඔබත් එක්ක එකට හිටපු කලාකරුවන්ට සිදුණු යම් යම් අගතීන් හමුවේ ඔබේ නම ඒකට ඇඳුණා. මට අවශ්‍ය නැහැ ඔබට නිර්දෝෂද දෝෂ සහිතද කියලා දැනගන්න. මොකද මගේ ප්‍රශ්නේ ඔබතුමා එහෙම කෙනෙක් හැටියට හිටිය කාලයේදී යම් කිසි වගකීමක් සහිත කෙනෙක් මොන හරි දෙයක් ඉස්සරහට සිද්ධ වෙන්න යනවා නම් යම් කිසි සැලසුමක් පිළිබඳව හෝ අංශු මාත්‍රයක දැනුවත් භාවයක් ඔබට තියෙන්නට තිබුණා. එහෙම තැනකදී ඒ දේවල් වළක්ව ගන්න හෝ ඒවට විරුද්ධව පෞද්ගලිකව හෝ නැගී සිටින ඔබට අවස්ථාවක් උදා වුණේ නැද්ද? ඔබේ සහෝදර කලාකරුවන් කලාකාරිනියන් වෙනුවෙන්. සිතාරා මේකට කෙටි උත්තරයක් නම් දෙන්න බෑ. නමුත් මම කෙටි උත්තරයක් දෙන්නම් ඕගොල්ලන්ගේ වැඩසටහන කාලක්‍රමණයකරණය කරන්න ඕන හින්දා සිද්ධ වෙන්න තියෙන ඕනම දෙයක් මට වලක් කරන්න පුළුවන්කම තියෙනවා මම දැනගෙන හිටියනම්. හරි මම නීතිය ඉදිරියේ නිදොස් වෙච්ච පුද්ගලෙක්. ඒ කියන්නේ සාක්ෂි නැති හින්දා නෙවෙයි. නමුත් අද මෙතන ගීත ගායනා කරන වජිරත් එක්ක මම මේ මෑතකදී ගිය ගමනකදී ආව අත්දැකීමක් මෙතන කියන්න බෑ. කියන්න බැරි. ඒක කියන්න ටිකක් දිගයි. කොයි ආකාරයටද මම මේ මාව මේ හිර කරේ කියන එක. මාව හිර කරේ කොයි ආකාරයටද කියන එක මට
किसीम कलाकारी मे लंका सिद्धवे किसीम अपराधे अपी बंद मंदरंगे नीटे मंदरंगे नीनो ना मनिवार्य कीनो एक वगकीमेंकनो वगकीमेंकनो मगे सिनेमा जीवते देशपालन जीवते कवदात्म वरदी कर लद मंकी मैं वरद कर लीन एक मई अरे क्रिकेट कथंदर मंग अंगली हल इवर एक अवस्थावक दी एक सभापति कमट उदौकर एक मन नौकल मट टोन रणसंघ अंकी हुआ ब सिनेमा संबंधी ओण दे अकड़प मेकट मेमट अंगली हंडेपा की अनीत ओण दे अक मम प्रतिक्षेप करो वाट मे 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 वेडसटहा करंड तिबुना मेन मे विधि हट සුදත් රෝහණවත් ගෙනල්ලා මොකද සුදත් රෝහණ අද එහෙමනම් කතා කරලා ඔය මාව නිදහස් කරනවා එහා පැත්තෙන් වික්ටර් අයිවන්වත් තියාගෙන කතා කරගන්න මේ වැඩේ ඊට වඩා හොඳට ගෙනියන්න තිබුණා නමුත් දැන් ඕගොල්ලෝ කාලය කළමනාකරණය කරන්න හදනවනේ ඒ නිසා ඉතින් අපිට මේ වැඩේ කරන්න බෑ මං හිතනවා මේ වාක්‍ය කිසිම වෙලාවක උදේ දෙන්නකෝ ඉවත් නොකරයි කියලා ඔය ඒ වාක්‍ය ඉවත් කරයිද දන්නේ ඔය ඉවත් කරයි කියපු එක ඒක තමයි ඒක ඒක ඉවත් කරන එක වෙනම දෙයක් එහෙමනම් අපි අස්තුතිවන්ත වෙනවා එකක් අපිට කතා කරන්න පුළුවන් ඉතිහාසයක් එහෙම පෞරුෂයක් ප්‍රතිභාවක් අපේ රංගන ක්ෂේත්‍රය වෙනුවෙන් කලා ක්ෂේත්‍රය වෙනුවෙන් එකතු කරාට සහ සාර්ථක නිර්මාණ බිහි කරාට අනෙක් අතින් අද වැඩසටහනට ඇවිල්ලා මේ කාරණා පිළිබඳව මේ අතීත සිදුවීම් පිළිබඳව කතා කරන්න අපිත් එක්ක එකතු වුණාට ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මට වචන ටිකක් කතා කරන්න දෙන්න මෙහෙමයි මම මේ වැඩසටහනට පැමිණීම මේදී මගේ මම මෙච්චර වෙලා නොකියුව දෙයක් කියන්නේ මගේ වෛද්‍යවරුන් පව ඇයි ඔයා යන්නේ කියලා ඇහුවා ඒ එහෙම දෙයක ඉන්නේ මං යම් කිසි ආකාරයක දෙයක මම ජීවිතේ විවිධ හැලහැප්පීම් වලට ගිහිල්ලා තියෙනවා මම මේ වකවානුව තුල විවිධාකාර හැලහැප්පීම් රාශියක් මැද්දේ කිසියම් ආකාරයක බලවත් පීඩනයක ඉන්නේ ඒක මෙතන කතා කරන්න බෑ ඒ නිසා තමයි සමහර අවස්ථා වලදී සිතාර බලන්නේ නැති මේ වැඩසටහන කරගෙන යනකොට මේ වැඩසටහනට වැඩසටහන බොහොම සුහදශීලීව එහෙමත් නැත්නම් මේක පොඩ්ඩක් විනෝදාත්මකව ගෙනියන්න උත්සාහ කරා කියලා එහෙම නොකරනවා නම් මේ වැඩසටහනට යන්න එපා කියලා මට ඉදිරි කියලා තියෙනවා ඔයා පුදුම වෙයි මම මේක කියනකොට ඊට වඩා මම කියන්නේ නැහැ මම ඒක කියන්නේ බොහොම වගකීමකින් එකම දේ මේ මෙච්චරයි සිතාර අපි ඕනම වාක්‍යයක් අපි ලියන්න පටන් ගත්තම ඒ වාක්‍ය ඉවර වෙනකන් අපි දන්නේ නැහැ ඒ වාක්‍ය කොච්චර අර්ථාන්විතද කොච්චර රසවත්ද කොච්චර දුරට මේක හරියනවද කියන එක. ඒ වගේ අපේ ජීවිතත් එහෙමයි. මගේ ජීවිතත් තව කොච්චර කලක් ඉඳීද දන්නේ නැහැ. මගේ ජීවිතේ මම සමුගත්ත දවසක මම මේ ලෝකෙට යම් කිසි දෙයක් කරයිද නැත්නම් කරාද නැත්නම් මේක හරියාකාර වුණාද කියන එක එනවා. ඒ නිසා මම උත්සාහ කරනවා මේ වකවානුව තුල කිසිම කෙනෙකුට වෛර නොකර කිසිම කෙනෙක් කෙරේ තරහ නොකර නිශ්ශබ්ද ජීවත් වෙන්න ඒකට මට උදව් වෙච්ච වෛද්‍යවරුන් හඳුන්වලා දුන්නේ දැන් මේ දෙකකට මොහොතකට ඉස්සෙල්ලා මට ගීත ගායනා කරපු ඉන්දික ඔව් මම මේ කිව යුතු දෙයක් කිව්වද නොකිය යුතු දෙයක් කිව්වද කියලා ඊළඟ දවසේ මම වෛද්‍යවරයා ගාවට ගියාම කියයි නමුත් මම වැඩසටහන ඔබ සිතාර සොහොයිරිය ඔබ මේ ITN නාලිකාවෙන් මට ගොඩාක් මගේ චිත්‍රපටි වලට උදව් කරපු කෙනෙක් ඒ වගේම මේ වෙලාවේ ඉඳුනිල්ව මතක් කරන්න ඕනේ ඒ සොහොදිරියත් එහෙම කරා තොර උදේගේ වැඩසටහනක් මට බෑ කියන්න බෑ නමුත් ඉදිරියට මට වැඩසටහනකට එන්න පුළුවන් වේද නැද්ද කියලා කියන්නත් බෑ කෙසේ වෙතත් මේ පැමිණීම ගැන මම ඉතාම සතුටු වෙනවා මේ මොකද විශේෂයෙන් මේ වගේ වැඩසටහනක් ඔයත් එක්ක කරන්න ලැබීම ගැන බොහොම ස්තුතියි ඔබතුමාට සහ නිදුක් නිරෝගී දීර්ඝාෂය අපි අදවිටම ප්‍රාර්ථනා කරනවා මෙතුමා පිළිබඳව අධ්‍යයනය කරන්නෙක් වෙතොත් අපි මේ ග්‍රන්ථ දෙකක් තිබෙනවා ඔබට විශේෂයෙන් මතක් කරන්න හේමාලි විජේරත්න විසින් නිර්මාණය කරන ලද ලාංකීය මහා නළුපරපුරේ අවසන් සුපිරි තරුව යන ශීර්ෂයේ යටතේ සම්පාදිත ග්‍රන්ථය එතුමා සහ එතුමාගේ නිර්මාණ පිළිබඳව විචාරාත්මක විශ්ලේෂණාත්මක සංග්‍රහයක් හැටියට අපට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම සිංහල සිනමාව සහ මම යන ශීර්ෂයේ යටතේ සනත් ගුණතිලක මහත්මයා විසින් රචනා කරන්නට යෙදෙන මේ ග්‍රන්ථයත් එතුමා පිළිබඳව අධ්‍යයනය කරන්නෙකුට මම හිතනවා මහඟු පිටිවහලක් බවට පත් වෙනවා කියලා සහ ඔබතුමා විරාගය කෘතිය ඔබතුමාගේ ඇසින් දකින්නට සූදානම් මේ කටයුතු සාර්ථක වෙන්න සහ ඊළඟ චිත්‍රපටයක අරතු සාර්ථකෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද වැඩසටහන විචිත්‍රවත් කරනවා අපේ ආරාධනෙන් වැඩසටහන සහභාගී වුණු ගායන ශිල්පීන් ශිල්පිනියන්ට ඒ වගේම විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ වාදි වෘන්දයට අපේ ස්තුතිය පළ කරනවා. සාර්ථක සාරවත් වැඩසටහනක් අවසන් කරන්නට ඔබ සියලුම දෙනා ලබා දුන්නා වූ දායකත්වය වෙනුවෙන්. එසේනම් ඔබතුමාට ස්තුතිය කියන ගමන් අදට වැඩසටහනෙන් සමු ගන්නවා. එළඹෙන දින සේපත් පොකර වැඩසටහනින් මෙවැනි වර්තාන් මෙත අත්දැකීමක් ඔබට සමීප කිරීමේ බලාපොරොත්තුවෙන් මේ අවසන් ගීතය එදා මෙදාතුර සිංහල සිනමාවේ බිහි වුණු තවත් දැවන්තම සිනමා නිර්මාණයක් වන සහ ආදායම් වාර්තා තබන්නට හැකියාව ලැබුණු ඔබටයි ප්‍රිය ආදරේ චිත්‍රපටයේ ගීතයකින් අද සමාප්ති සටහන
दैसे सिनाहद सीतल में सित मी पनि दे मट तवलं मेला मेया मे रासिन माया विचया प्रेमी अमानस वहन मीवित मात कले तवलं वेला मैं मे हो मात तले तवलं वेला मेया मे